नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु साधु। अपगे गुरुदेव उत्तम कल्याण मित्र पिंगवत लुकुस्वामी नहांसीट अप हेमदनागे गौरवादर नमस्कार वेवा। साधु साधु साधु। श्रद्धावंत वासनावंत पिंगवत्नी उयंदन महामेवनाव भावनासपी वसान धर्म देशना मालावे अद धर्म देशना वे मातृकाव आर्य सत्य अवबोधे वेदगत्कम मे आर्य सत्य अवबोधे वेदगत्कम अपि दन्नवा मंगितन्ने मेतनिन्न मे पिंगतुंगें मे धर्म देशनाव श्रवणे करन पिंगतुंगें अपि अहुत्तेम ओब बनहांडावेयि कियला ए उदविय कियावि अने पिंगत स्वामीन हंस मट ससरिन निदहस वेन्न ओनि आर्य सत्य अवबोध करगन्न ओनि कियला कियावि। पिंकम संविधाने कलोत्तेम ए पिंकम संविधाने करण उदविय ගින් ඇහුවොත් ඇයි ඔබ පින්කම සංවිධානය කළේ මේ වගේ ලොකු පින්කමක් කළේ කියලා ඒ උදවේගී උත්තරේ වෙන්නේ මට ආරි සත්‍ය අවබෝධ කරගන්න ඕනි කියන එක. දානයක් දුන්නොත් එහෙම අපිට හොඳට මතකනේ අසපුවල දානි දෙන පින්වතුන් පුණ්‍යානුමෝදනා පොතේ ලියන්නේ දානි අවසානයේ පුණ්‍යානුමෝදනා කරනවානේ ඒ පොතේ ලියන්නේ ඒ දානී පින හේතු කරගෙන මට ආර්ය සත්‍ය අවබෝධ කර ගන්න ලැබේවා කියලා. දානියක් දුන්නත් අපේ පැතුව මොකද්ද? ආර්ය සත්‍ය අවබෝධය. එනම් සෑම මොහොතකම මේ පින් උතුම් ධර්මය අහන්න දහම් මඟක් දිනු කරන පින් දහම් කරන बन भावना करन कुसल वडन उबे परमार्थ आरि सत्यावबोधय पेविदु अपे परमार्थ आरि सत्यावबोधय एहेम नेद एनं अपि अद मे कथा करन्ने अपि दन्न देयक् अपि हेमोम दन्न देयक् अपि हेमोम बलापुरुत्तु ने देयक् अपि हेमोगीम पेतुम අදාපි මේ කතා කරන්නේ ඒ තමයි ආරි සත්‍ය අවබෝධය.
පිංගත්නි සත්‍ය කියලා කියන්නේ ඇත්ත කියන එක. ආර්ය සත්‍ය කියලා කිව්වේ ආර්ය කියන වචනේ තේරුම තමයි. ආර්ය කියලා කියන්නේ මොකද්ද? උතුම්. ආර්ය කියන වචනේ එක අර්ථයක් තමයි උතුම්. ඊට පස්සේ ආර්ය සත්‍ය කියන වචනේ මේ වචන දෙකේ තව පැත්තකින් ගත්තොත් එහෙම ඒක වෙනස් වෙන්නේ නැති සත්‍ය. අනිත් දේවල් වෙනස් වෙනවා. අද අපි ඇත්ත කියලා ඉගෙන ගන්න බොහෝ දේවල් හෙට වෙනකොට බොරු. අද අපි දුක කියලා හඳුනගන්න ඇතැම් දේවල් හෙට වෙනකොට සැප. අද අපි සැප කියලා හඳුනගන්න බොහෝ දේවල් හිත වෙනකොට දුක. මම දුක කියලා හඳුනගන්නදී තවත් කෙනෙකුට සැප. මම සැප කියලා හඳුනගන්නදී තවත් කෙනෙකුට දුක. සාමාන්‍ය ලෝකේ අපි හඳුනගන්න දේවල්. නමුත් මේ ආර්ය සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. ඒ අර්ථෙමුත් ආර්ය සත්‍ය කියලා කියනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා අරියා ඉමානි පටිවිජ්ජಂತಿ තස්මා අරිය සච්චෝති උච්චති. අරියා ඉමානි පටිවිජ්ජಂತಿ, අරියා කියලා කිව්වේ ආර්යයන්. ආර්යයන් ඉමානි පටිවිජ්ජಂತಿ, මෙය අවබෝධ කළ නිසා, ආර්යයන් අවබෝධ කළ නිසා තස්මා ආර්ය සත්‍යනි උච්චති. ඒක නිසා ආර්ය සත්‍යය කියලා කියනවා. එහෙනම් අපි ආර්ය සත්‍ය කියලා කියන දේ කවුද අවබෝධ කළේ? ආර්යයන් අවබෝධ කළේ. කවුද මේ ආර්යයන්? බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා සදේවකී භික්කවේ ලෝකේ සමාරකේ සබ්‍රක්‍මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය තථාගතු අරියෝ. මහණෙනි, දෙවියන් සහිත ලෝකේ මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාවී තථාගතු අරියෝ, තථාගතයන් වහන්සේ තමයි ආර්ය. කෞදාර්ය තථාගතයන් වහන්සේ ආර්ය. තථාගතු අරියෝ තස්මා අරිය සච්ඡානි උච්චති. ඒක නිසා මේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තු දේ ආර්ය සත්‍ය කියලා කියනවා. එහෙනම් ඔන්න ආර්ය සත්‍ය කියන එකේ සැබෑ අර්ථ බුදුරජාණන් වහන්සේගේ වචන වලින්. බුදුරජාණන් වහන්සේගේ වචන වලින් මොකක්ද ආර්ය සත්‍ය කියන එකේ සැබෑ අර්ථය? ආර්යයන් අවබෝධ කරපු නිසා. කෞදාර්යයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. එනම් මේ ආර්ය සත්‍ය මුලින් අවබෝධ කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණු ඒ සියලු දෙනා අවබෝධ කළේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන. පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුද්ධත්වයට පත් වෙන්නේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලාට තමන් අවබෝධ කරගත් ආර්ය සත්‍ය ලෝකයට කියා දෙන්න බෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තමන් අවබෝධ කරගත් ආර්ය සත්‍ය මහා කරුණාවෙන් ලෝක සත්‍යයන්ට කියා දෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ, බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තට පස්සේ මේ ධර්මය අවබෝධ කළා දෙවි මිනිසුන් අප්‍රමාණව. අපි අහලා තියෙනවා බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙම රහතන් වහන්සේලා දහස් ගණන් ලක්ෂ ගණන් බිහි වුණා. අපි අහලා තියෙනවා ඊට පස්සෙත් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පැවැට පස්සෙත් මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා ලක්ෂ කෝටි ගණන් වැඩ ඉඳලා තියෙනවා. අපේ අහලා තියෙන භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාල අවුරුදු 100 ගණන් ගියාට පස්සෙත් මේ ලංකාවේ මේ ධර්මද්වීපේ
ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයන් වහන්සේගේ ඒ මුල්ගල තියෙන පින්කමට අපි අහලා තියෙනවා 96 කෝටියක් රහතන් වහන්සේලා වැඩියා කියලා. කෝටි 96ක් රහතන් වහන්සේලා වැඩියා කියලා. එහෙනම් රහතන් වහන්සේලා කෝටි ගාණින් බිහි වුණා. මනුස්ස ලෝකේ දේවුරු ධර්මය අවබෝධ කළා. බ්‍රහ්මයන් ධර්මය අවබෝධ කළා. අනාගාමි උතුමන් වහන්සේලා බිහි වෙලා අනාගාමී වෙදගෙන බ්‍රහ්ම ලෝකේ ගියා. සකදාගාමි වෙලා දිව්‍ය ලෝකේ ගියා. සෝතාපන්න වෙලා දිව්‍ය ලෝකේ ගියා. ඒ සියලු දෙනා ආර්ය සත්‍ය අවබෝධ කරගෙන. එහෙනම් ඒ සියලු දෙනා අවබෝධ කරගත්තේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයයි. ඒ සත්‍යයයි. මොකක්ද මේ ආර්ය සත්‍ය? මෙතන හතරක් තියෙනවා ආර්ය සත්‍ය. පළවෙනි එක තමයි ඉදං කෝපන භික්කවේ දුක්ඛං ආර්ය සත්‍යං. මහණෙනි දුක නම් වූ ආර්ය සත්‍යයක් තිබේ. ජාතිපි දුක්ඛා ඉපදීම දුකයි. ජරාපි දුක්ඛා වයසට යාම දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම දුකයි. මරණම්පි දුක්ඛං මරණීය දුකයි. අප්‍රිය සංපයෝගෝ දුක්ඛෝ අප්‍රිය පුජ්ජලයන් සහ අප්‍රිය වස්තුන් සමග එකතු වීම දුකයි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රිය පුජ්ජලයන්ගෙන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකයි. යම්පිච්ඡන් නොලබති තම්පි දුක්ඛං තමා කැමති දේ නොලැබීම දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. හකුලවලා කෙටියෙන් සංක්ෂේපින් කියනවා නම් පංච උපාදානස්කන්ධය දුකයි. මේ පළවෙනි ආර්ය සත්‍ය. ඊපස් දෙවෙනි ආර්ය සත්‍ය මම මේ කෙටියෙන් ඔබට මේ කියා දෙන්නේ මේ ටික අපි අහලා තියෙන නිසා. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං ආර්ය සත්‍යං. මහණෙනි දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයක් තිබේ. මොකද්ද මේ ආර්ය සත්‍ය? මොකද්ද දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය? තණ්හාව නේ පුනර්භවය ඇති කරලා දෙන, ගිය ගියෙන් තන සතුටින් ඇලෙන පූර්ණෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රා විනන්දිනී ගී ගීතන සතුටින් ඇලෙන මේ යම් තණ්හාවක් ඇද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන්. තුන්වෙනි ආර්ය සත්‍ය දුක නිරුද්ධ වීම. දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය. මොකද්ද ආර්ය සත්‍ය? යෝතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. අර දුකට හේතුව නම් වූ ඒ තණ්හාව අශේෂ පොඩ්ඩක්වත් ශේෂ වෙන්නේ නැතු විරාග නිරෝධෝ නොවැල්මින් නිරුද්ධ කිල් දැමීමක් ඇත්. චාගෝ පටිනිස්සග්ගෝ අතහැර දැමීමක් ඇද්ද? එයින් බැහැරවීමක් ඇද්ද? මුත්‍ති අනාලයෝ එයින් මිදීමක් ඇද්ද? ආලය රහිත වීමක් ඇද්ද? මොකටද? තණ්හාවට. මේක තමයි කියනවා දුක්ඛ නිරෝධය. එහෙනම් තණ්හාව නැත්තම්, දුකට හේතුව නම් වූ තණ්හාව නැත්තම් දුක නෑ. දුක හටගන්නේ. ඒ තමයි තුන්වෙනි ආර්ය සත්‍ය. හතරවෙනි ආර්ය සත්‍ය ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මහණෙනි මේ දුක නැති කරන්න මාර්ගයක් තියෙනවා. ඒකත් ආර්ය සත්‍යයක්. අය මේ අරිය අට්ටංගිකෝ මග්ගෝ. එනම් මේ ආර්යෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මේ තමයි ආර්යෂ්ටාංගික මාර්ගය. මේ තමයි පින්වත් ඥාරිය සත්‍ය හතර, චතුරාර්ය සත්‍ය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහන්නි යම් කෙනෙක් මෙහෙම කියනවා නම් මොකද්ද?
දුක කියලා පළවෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දේශනා කළාද මම ආර්ය සත්‍ය ප්‍රතික්ෂේප කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මහණනි යම් කිසි කෙනෙක් කිව්වොත් මේ විදිහට දුක කියලා පළවෙනි ආර්ය සත්‍යයක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දේශනා කළාද මං මේ ආර්ය සත්‍ය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා මම අලුත් දුක නම් වූ ආර්ය සත්‍යයක් පනවනවා කියලා මහණනි යමෙක් කිව්වොත් එහෙම නේතණ්ඨානං විජ්ජති මහණනික සිදුවෙන්නේ නැහැ. එනම් භාග්‍යතුන් වහන්සේ මේ පනවා වදාළ දේශනා කරු මේ දුක නම් වූ ආර්ය සත්‍ය ඒක ප්‍රතික්ෂේප කරලා අලුත් දුකක් පනවන්න බෑ. අලුත් දුකක් පනවන්න බෑ. බුදුරජාණන් වහන්සේ දුකයි කියලා දේශනා කළාද යමක් ඒක අතීතයේ දුකක්. වර්තමානයේ දුකමයි. අනාගතයේ දුකමයි. ඒක ඔබටත් දුකයි මටත් දුකයි. මනුස්ස ලෝකෙටත් දුකයි දිවී ලෝකෙටත් දුකයි බ්‍රහ්ම ලෝකෙටත් දුකයි සතර අපායටත් දුකයි. දුප්පත් කෙනාටත් දුකයි පොහොසත් කෙනාටත් දුකයි. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දුකයි. ලස්සන අවලස්සන භේදයකින් තොරව දුකයි. වයස් භේදයකින් තොරව දුකයි. ජාති ආගම් කුල මේ භේදවලින් තොරව දුකයි. එහෙනම් ඒ දුක ආර්ය සත්‍යයක්. ඉපදීම ජරාවටපත් වීම රෝග පීඩා වැළඳීම මරණය නී කැමීදී නොලැබීම දැන් මේ කැමැදීමි නොලැබීමේ දුක කියන එක භාග්‍යතුන් වහන්සේ ලස්සනට විස්තර කළා. මොකද්ද මහණනි යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා කියන්නේ. ජාති ධම්මානම් භික්ඛවේ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති. මහණනි ඉපදීම උරුම කරගත්තු සත්‍යයන්ට මේ වගේ කැමැත්තක් උපදිනවා. අහෝ වත මයන්න ජාති ධම්මා අස්සාම අනේ මම නම් ඉපදෙන්න එපා. නච වතනෝ ජාති ආගච්චේ යාති අනේ මාකරණං ඉපදීමෙන් එපා. නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං මහන්නි කැමැත්ත තිබ්බට ඉපදී නොඉපදී තියෙන්නේ මේක ලැබෙන්නේ. ඉදම් පියම් පිච්චන්න ලැබී තම් පිදුක්කම් මහණිනී මේ කැමැදී නොලැබීමේ දුකයි. අපිට නැද්ද? ඔබ තුල නැද්ද අනේ මං ඉපදෙන්නේ නැතු ඉන්නව නම් කියලා කැමැත්තක් නැද්ද? මං නම් තුල නම් තියෙනවා. මට මේ සසර දුක ගැන තේරෙද්දි මේ ජීවිතයේ විඳින දුක ගැන තේරෙද්දි මට තේනවා අනේ ආපහු ඉපදෙන්නේ නැතු ඉන්නව නම්. ඔබට නැද්ද මේ එකක්? තියෙන්න ඕනේ. නේ? කැමැත්ත තිබ්බට බුදුරජාණන් දේශනා කරන මහණි කැමැත්ත තිබ්බට නොඉපදී ඉන්නේ නැහැ. කැමීති ලැබෙන්නේ ඉපදෙනවා. ජරා ධම්මානම් භික්ඛවේ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති. මහණනි ජරාව උරුම කරගත්තු සත්‍යයන්ට වයසට යාම උරුම කරගත්තු සත්‍යයන්ට මේ වගේ කැමැත්තක් තියෙනවා. මොකද්ද? අහෝ වත මයන්න ජරා ධම්මා අස්සාම අනේ මම නම් වයසට යන්න එපා. මගේ නම් කෙස් ටික ඉදින්න එපා. මගේ නම් දත් ටික හැලෙන්න එපා. මගෙනං ඇඟ රැලි වැටෙන්න එපා. මගෙනං ඉන්ද්‍රියම් මෝරා යන්න එපා. මගෙනං අතපය වලංගු නැති වෙලා යන්න එපා. මෙහෙම කැමැත්තක් තියෙනවා. ඔබට නැද්ද? තියෙනවා. නච වතනෝ ජරා ආගච්චියාති මාකරණං උයි කියන ජරා වෙන්න එපා කියලා කැමැත්තක් තියෙනවා. බුදුරණව දේශනා කරනවා නකෝ පණීතං ඉච්ඡාය පත්තබ්බං. මහණෙනි. එහෙම කැමතුණාට වයසට නොයා තියන්නේ. ඉදම් පියම් පිච්චන්න ලබති තම්පි දුක්ඛං මේකත් කැමීදීනු ලැබීමේ දුකයි. ව්‍යාධි ධම්මානම් භික්ඛවේ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති. මහණෙනි රෝග පීඩා වැළඳීම උරුම කරගත්තු සත්‍යයන්ට මේ වගේ කැමැත්තක් තියෙනවා. මොකද්ද? අහෝ වත මයන්න ව්‍යාධි ධම්මාස්සාම අනේ මම නම් ලෙඩ වෙන්න එපා. හිතෙන්නේ නැද්ද ඔබට? හිතෙනවා. නේ? රෝහලට ගියාට පස්සේ මහර්ගම පිළිකා රෝහලට එහෙම ගියාට පස්සේ ඒ රෝගීන් දකිද්දි සමහර රෝගීන්ගේ මූණේ පැත්තක් නැහැ. සමහර රෝගීන්ගේ ඇහක් නැහැ. ඇහ ගලවලා පිළිකාව හැදිලා.
සමහ රෝගීන් ළඟට යන්න බෑ අපිට. ඇයි? ගඳයි. මම මේ පිළිකුලින් දැන් ඒක තමයි ඇත්ත. සමහ රෝගීන් දිහා බලන්න බෑ පිළිකුල්. සමහ රෝගීන් අපිට දැන් සමහරලාට හොස්පිටල්කට යනවා මට ඒක වෙලා තියෙනවා මොන කරුමයක්ද දන්නේ. සමහරට රෝහලට යනවා පිරිත් කියන්න. පිරිත් කියන්න ගියාට පස්සේ අනිත් අර රෝගියාගේ අතින් මට පූජා කරනවා ගිලම්පස් එකක්. මට ඒක පාටම සමහරලාට හිතෙනවා ශිෂ් මේක සැරවි ගෑවුනා දන්නේ කියලා. මට හිතිලා තියෙනවනේ. නමුත් අපිට හිතෙන්නේ ඒක තමයි මේ අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාවෙන් වැහිලා මම මේක උරුම කරගත්තු කෙනෙක් නේද කියලා මට හිතෙන්නේ. ඔබට සමහරට රෝගියෙක් දැක්කට පස්සේ කැත හිතෙන්නේ නැද්ද? හිතෙනවා. මේ ධර්මය අහනවා අපි. මේ මේවා අපි මේ සිහි කරනවා. සිහි කරාට අර කපිට හිතෙනවා. අහෝ වත මයන්න ව්‍යාධි ධම්මාස්සම. අනේ මම නම් මේ විදිහට ලෙඩ වෙන්න එපා. නච වතනෝ ව්‍යාධි ආගච්චේ යාති. අනේ මාකරා නම් මේ විදිහට ලෙඩ වෙන්න එපා. බුදුරණව දේශනා කරන කෝ පණීතං ඉච්ඡායි පත්තබ්බං මහණෙනි කැමැත්ත තිබ්බට ලෙඩ නොවී තියන්නේ. අද මේ අපි ඉන්නවා දැන් ඔන්න නිරෝගී වගේ ඉන්නවා. හෙට වෙනකොට බඩේ අමාරුවක් හැදෙනවා. හෙට හවසට හොස්පිටල් එකට ගෙනියනවා කියනවා පිළිකාවක්. සතියයි සමාහයට කපලා එක අයින් කරන්න ඕනි. අද මේ හොඳින් ඉන්නවා හෙට වෙනකොට කියනවා ඔන්න උගුරේ අමාරුවක් හැදෙනවා. යනවා හොස්පිටල් එකට. යනකොට උගුරේ පිළිකාවක්. ඊට පස්සේ කන්න බෑ. දවසින් දවස දවසින් දවස කර පැතිරෙනවා. මේ පැත්ත දවන්න පැතිරෙනවා පැතිරෙනවා මේ සමාහයට මූණේ පැත්තක් අයින් කරනවා. මේක තමයි ඇත්ත. එහෙනම් ඒ දුකෙන් මා නිදහස් නෑ. ඒ දුක මට උරුමයි. එහෙනම් ඒක මට හැදෙන්න එපා කියලා කිව්වට මං කැමැත්ත තිබ්බට අනේ මම ලෙඩ වෙන්න එපා කියලා ඒ ලෙඩවීමේ ස්වභාවය මා ඉක්මවා ගිහලා නෑ. හරි සත්‍යක්. මරණ ධම්මානම් භික්ඛවේ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති. මහණෙනි මරණේ උරුම කරගත් සත්‍යයන්ට මෙන්න මේ වගේ කැමැත්තක් තියෙනවා. මොකද්ද? අහෝ වත මයන්න මරණ ධම්මාස්සම. අනේ මම නම් මැරෙන්න එපා. ඔබට නැද්ද එහෙම එකක් තියෙනවනේ? නැත්තම් තමයි ලිඩ නැත්තම් ලිඩක්. එහෙනම් හැමෝටම තියෙනවා අනේ මානම් මැරෙන්න එපා කියලා මැරෙන්න අකමැත්තක් තියෙනවා. ඇයි? ඇයි මැරෙන්න අකමැති? අපිට තව කොච්චර දේවල් කරන්න තියෙනවද නේ? මොනවද? තව දරුව පුංචි නේ, ඒ දරුවන්ට උගන්වන්න තියෙනවා. තව ලොකු දුවට රස්සාවක් නැහැ නේ, පොඩි දුවට රස්සාවක් නැහැ. තව දුවලා විවාහ කරලා දුන්නේ නැහැ. ඉඩ කරන්ටික් තව බෙදලා දෙන්න බැරි වුණා. මුණුබුරා මිනිබිරි තවම ලොකු නැහැ. ඉතින් ඔව් අපි හිතේ තියෙන දේවල් මැරෙන්න බයයි නේ. පොඩි පොඩි පුතා ව්‍යාපාරයක් පටන් ගත්ත විතරයි මම නැත්තම් එයාට කවුද ඔය කරලා දෙන්නේ? මෙවැනි අපේක්ෂා මෙවැනි බලාපොරොත්තු පොදි බැඳගෙන ඉන්න අපිට මරණයට අකමැත්ත තියෙනවාමයි. ඒ නිසා අපි හැම වෙලාවෙම කියනවා අහෝ මත් අහෝ වත් මයන්න මරණ ධම්මාස්සාම. අනේ මම නම් මැරෙන්න එපා. නච වතනෝ මරණං ආගච්ඡේ යාති. අනේ මා කරා නම් මරණෙන්න එපා කියලා බුදුරණව දේශනා කරන අන්නකෝ පණීතං ඉච්ඡායි පත්තබ්බං. මහණෙනි කැමැත්ත තිබ්බට ලැබෙන්නේ නැහැ. මරණය කොයි මොහොතේ දන්නේ. අපි දන්න අපි මේකට ආශ්‍රය කරපු උදවිය මේ මෙරි මෙරි යනවා. සමහරට මේ ලෙඩක් නැහැ. ලෙඩකුත් නැහැ. වයසට ගිහිල්ලත් නැහැ. මේ උදේ යනවා වැඩට යන්න මෝටර් බයිසිකලෙ. මෙන්න ගෙදරට පණිවිඩ එනවා මෝටර් බයිසිකලෙ හැප්පිලා මැරුණා. නැද්ද? අපි දන්න උදවියට අපිත් එක්කට ඇසුරු කරපු උදවියට ඒ විදිහට මරණේ වැළඳගත්තේ නැද්ද? අනපේක්ෂිතව වැළඳගත්තා. එහෙනම් ඒ ස්වභාවය මායික්මවා නැහැ. නමුත් අපි කැමති නැහැ. කැමති නොලැබීමේ දුක. ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා.
තේරුණානි අප්‍රියන්හා එක්වීම කියන එක අකමැති කෙනාට හිතෙනවා අනේ මා කරා නම් අප්‍රියන් එන්න එපා එන්නෙම අප්‍රිය මේ බඳිනවා මේ බඳිනවා එන්නේ කවුද ගෙදරට සතියයි යක්ෂණියක් වගේ මේ ආදරය කරලා බොහොම ලෙන්ගතුව ආදරය කරලා මේ බොහොම සතුටින් බඳිනවා නේ සතියයි දෙකයි මාසයයි ඊට පස්සේ විරසකයි ඒක තමයි ඇත්ත එහෙනම් පින්වත්නි මේක තමයි එතකොට මේ දුක බාකිතුන් වහන්සේ විස්තර කරපු දුක මේක එතකොට මේක ඔබට හිතෙන්න පුළුවන් නීති මේවා සාමාන්‍යයෙන් අපි තුල ඔව් ඒක තමයි මේක තමයි සාමාන්‍යයෙන් අපි තුල තියෙන දේ මේ ටික පින්වත්නි අපිට එදිනෙදා පේන්න තියෙන අපි එදිනෙදා ස්පර්ශ කරන අපිට ගැඹුරින් හිතලා තේරුම් ගන්න ඕනේ නැති එදිනෙදා පේන්න තියෙන දුක හැබැයි මෙතනින් එහාතියක් තියෙනවා අපිට සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය ජීවිතේ අපිට ඒක අවධානය යොමු වෙන්නේ නැහැ. මොකද්ද? පංච උපාදානස්කන්ධ දුක. පංච උපාදානස්කන්ධය කියන එක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව හොඳට තේරුම් අරගෙන හොඳට අහලා තේරුම් ගත්තේ නැති කෙනෙකුට පංච උපාදානස්කන්ධය කියලා කිව්වට ඒක අවධානයට යන්නේ නැහැ. ඒක යාට තේරෙන්නේ නැහැ. මොකද්ද පංච උපාදානස්කන්ධය? රූප, වේදනා, සඤ්ඤා සංකාර විඥාන මේක කියනවා දුක මේක කියනවා අර කියපු දුක් ටික හකුලෝලා කීම මේක තමයි එහෙනම් අපිට අවබෝධ කරන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි යමෙක් සෝතාපන්න වෙන්න ඕන නම් ඒ සෝතාපන්න වෙන්න ඕන කෙනා විමසීමසා බැලිය යුත්තේ පංච උපාදානස්කන්ධයයි මහන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙකුට සකදාගාමි වෙන්න ඕන නම් ඒ සකදාගාමි වෙන්න ඕන කෙනා විමසීමසා බැලිය යුත්තේ පංච උපාදානස්කන්ධයයි. මහන්නේ සකදාගාමි වෙච්ච කෙනාට අනාගාමි වෙන්න ඕන නම් ඒ අනාගාමි වෙන්න ඕන කෙනා විමසීමසා බැලිය යුත්තේ පංච උපාදානස්කන්ධයයි. මහන්නේ අනාගාමි කෙනාට අරහත් වෙන්න ඕන නම් ඒ අරහත් වෙන්න ඕන කෙනා විමසා බැලිය යුත්තේ පංච උපාදානස්කන්ධයයි. මහණෙනි රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ රහතන් වහන්සේත් තමන්ගේ දිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස මෙලොව ජීවිතයේ සැපින් වාසය කිරීම පිණිස මහණෙනි රහතන් වහන්සේත් විමසා බැලිය යුත්තේ රහතන් වහන්සේට කතං කරණීයං නාපරං ඉත්තත් අයති පජානාති. නැවත නිවන් අවබෝධය පිණිස කරන්න දෙයක් නැහැ. කතං කරණියන් සීලු දෙක කරලා අවසන්. නමුත් මේ රහතන් වහන්සේ දිට්ඨ ධම්ම වේදිනීය සුඛේ සැපෙන් වාසය කරන්න, මෙලොව ජීවිතේ සැපෙන් වාසය කරන්න රහතන් වහන්සේ නිතර විමසා බැලිය යුතුයි පංච උපාදානස්කන්ධයේ දුක. ධනි දුක්ඛාරිය සත්‍ය. ඔය තමයි දුක. රූපය බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපය දුකයි. රූපම් භික්කවේ අනිච්චං මහණි රූපය අනිත්‍යයි. යදනිච්චං තං දුක්ඛං මහණි යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යන් දුක්ඛං තදනත්තා මහණි යමක් දුකද ඒක අනාත්මයි. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. රූපය එහෙනම් ඔන්න රූපය මොකටයි දෙකක්ද? දුකටයි දෙකක්. රූපය කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් දේශනා කළා රූපය කියලා කියන්නේ චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා භූතේනොත් සතර මහා භූතයන්ගේ උපාදායෙන් එකතුවෙන් හටගත්තු එකක් මොකද්ද? රූපය. මොකද්ද මේ සතර මහා ධාතු? පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු. මොකද්ද පඨවි ධාතුව කියලා කියන්නේ?
මොකද්ද පටිවි ධාතුව කියලා කියන්නේ? කියන්නේ තදගතියෙන් යුක්ත ගොරෝසු ගතියෙන් යුක්ත ස්වභාවය. හොත්තට මතක තියාගන්න එකක් තමයි ඒ තමයි ධාතුව කියලා කියන්නේ. හැම වෙලාවෙම ධාතුව කියලා කියන්නේ ස්වභාවයක්. එනම් පටවි ධාතුව කියලා කියන්නේ තදගතියෙන් යුක්ත ස්වභාවයට. ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන ස්වභාවයට. තේජෝ ධාතුව කියලා කියන්නේ උණුසුම් සිසිල් ස්වභාවයට. වායෝ ධාතුව කියලා කියන්නේ හඹාගෙන යන සුළඟ සමග එකතු වෙන ස්වභාවයට. මම ඔබට මෙහෙම කියන්නම්. අපි සාමාන්‍ය ලෝකයේ අපි කතා කරනවා දැන් ඔන්න මේ ශාලාව, ධර්මශාලාව. අපිට පේන්න තියෙනවා නේද ධර්මශාලාව? සම්මුතියක්. දැන් මෙතන මේසයක් තියෙනවා. පේන්න තියෙනවා මේසනේ සම්මුතියක්. මේ ගස්වැල් තියෙනවා. පේන්න තියෙනවා ගස්වැල් සම්මුතියක්. ඔබ කියලා පුජ්ජිලෙක් ඉන්නවා, මම කියලා පුජ්ජිලෙක් ඉන්නවා. මොකද්ද සම්මුතියක්? පරමාර්ථය ගත්තොත් එහෙම ඊට වඩා වෙනස්. පරමාර්ථය ගත්තොත් පින්වත්නි, දැන් මේක අපි හිතමු, දැන් මේ මේසේ කියලා කියන්නේ ඇහැට පේන රූපයක්. මේසේ කියලා කියන්නේ ඇහැට පේන රූපයක්. මේ පිළිම වහන්සේ කියලා කියන්නේ ඇහැට පේන රූපයක්. මේ ධර්මශාලාව කියලා කියන්නේ ඇහැට පේන රූපයක්. මේ ගස් කොළන් ඔබ මම ඇහැට පේන රූප. එහෙනම් මේවා රූප. ඉතින් මෙතන දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා. කෙනෙක් ඉන්නවා. සම්මුතිය. පරමාර්ථය ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල තියෙන්නේ මේක බෙද බෙදා බෙද බෙදා බෙද බෙදා බලන්න. බෙද බෙදා බෙද බෙදා බෙද බෙදා බලනකොට එතන මොකද තියෙන්නේ? සතර මහා ධාතු ගොඩක්. මම ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න පුංචි උදාහරණයක් ගන්නම්. ඔබ ඇඳගෙන ඉන්න ඇඳුම කියන්න. ඒ ඇඳුම යම්කිසි දෙයක් නේද? යම්කිසි දෙයක්. ඒක සම්මුතියක්. යම්කිසි දෙයක්. ඒ ඇඳුම හදලා තින්නේ මොකෙන්ද? නූල් වලින්. ඔබ ඇඳුම හොද්දට පරීක්ෂා කරලා බැලුවොත් එහෙම සිරස්ස තිරස්ස එකට අමොන්නපු එකට වියපු නූල් ගොඩක් ඇති. එහෙනම් ඇඳුම යනු නූල් රසක එකතුවකි. ඇඳුම යනු නූල් රසක එකතුවකි. එහෙනම් සත්‍ය වශයෙන් දැන් ඔන්න ඔබ නූල නූල ගලවනවා. අර ඇඳුම වියලා තියෙන නූල නූල ගලවනවා. නූල් නූල් ගලවලා තැන් තැන් වලින් තියනවා නූල් ටික වෙන් කරලා. කොහේ ඇඳුම? කොහේ ඇඳුම? ඇඳුම නැහැ එතන. තියෙන මොකද්ද? නූල් ගොඩක්. නූල් නූල යනු එතන සම්මුතියකි. නූල කියන්නේ සම්මුතියක්. මම ඔබට මේ යමක් තේරුම් කරලා දෙන්න මම මෙතන කියන්නේ නූල කියන්නේ සම්මුතියක්. ඔබ ඒ ගලවලා ඇඳුමින් ගලවලා වෙන් කරගත්තු නූලක් අතට ගන්නවා. නූල ඔබ හොඳට පරීක්ෂා කරලා බලනවා. හොඳට පරීක්ෂා කරලා බලනවා නූල. නූල පරීක්ෂා කරලා හොඳට බලද්දී ඔබට පේනවා කපු කෙඳි. අපි තුමු කපු ඇඳුමක් කියලා. කොටන් ඇඳුමක් කියලා කියන්නේ. කපු කෙඳි එකට 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 අඹරලා. කපු කෙඳි එකට එකට අඹරලා. ඒ අඹරලා ගත්තාම එතන මොකක්ද තියෙන්නේ? නූලක්. එනං ඔබ දැන් මොකද කරන්නේ? හිමින් සැරින් අර කපු කෙඳි එකින් එක ගලවනවා. අර නූලේ තියෙන කපු කෙඳි එකින් එක එකින් එක එකින් එක ගලවනවා. ගලව 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 පැත්තකින් තියෙනවා කො නූල. එතන නූලක් නැහැ. කපු කෙඳි තියෙන්නේ එතන. කපු කෙඳි ගොඩක් තියෙන. දැන් ඔබ කපු කෙඳක් අතට ගන්නවා. කපු කෙඳක් අතට අරගෙන හොඳට බලනවා මේ කපු කෙඳ මොකෙන්ද හැදිලා තියෙන්නේ. මේක කඩාගෙන පුංචි පුංචි කෑලි වලට කඩාන 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 යනවා. එහැට පේන මට් පේනින්න එහැට පේන්න පුළුවන් මට්ටමට මේක චූටි කෑලි වලට ඔබ කඩනවා.
ඇහැට පේන්න පුළුවන් මට්ටමට චූටි වලට කැලේ වලට ඇහැට පේන්න පුළුවන් මට්ටමට චූටි කැලලක් තියනවාද කපුකෙන්දී ඒකත් මොකද්ද සම්මුතියක් ඒකත් සම්මුතියක් අන්තිමට මේ චූටි චූටි කැලේ වලට කඩ 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 බලනකොට එතන කපුකෙන්දක් නැහැ මොකක්ද තියෙන්නේ චූටි චූටි කැලේ ගොඩක් තියෙනවා මේ චූටිම කැලලක් ඔබ ගන්නව අතට ඇහැට නොපෙනෙන මට්ටමේ චූටි කැලලක් ගන්නව අතට චූටි කැලලක් අතට අරගෙන ඔබ බලනවා මේක ඔබට මේක සාමාන්‍ය පීවිහින් පීවි දෙයින් කරන්න බෑ මෙතෙන් ඕනේ මොකද්ද ඔන්න තෙන් ඕනේ මොකද්ද සමාධියක් මෙන්න මෙතෙන් ඕනේ සමාධියක් ඔබ හොඳට අර ඒ චූටි ඇස්ට පේන්නේ නැති ඒ චූටි අංශු අරගෙන ඔබ හොඳට බලනවා මේ අංශුවේ හැදිලා තියෙන්නේ මොකෙන්ද මේ අංශුවේ හැදිලා තියෙන්නේ තවත් බෙදිය නොහැකි බෙදිය නොහැකි පරමාර්ථ ධර්ම වූ කොටස් 8කින් ඒ කොටස් 8 නැවත බෙදන්න බෑ මොකක්ද ඒ කොටස් 8 පඨවි ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ වර්ණ ගන්ධ රස ඕජා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මේවට කියනවා සුද්දාෂ්ටකය කියලා මේකට මොකද්ද කියන්නේ සුද්දාෂ්ටකය ඔතනින් එහාට බිඳින්න බෑ. හරි? ඔතනින් එහාට බිඳින්න බෑ. එහෙනම් මෙන්න මේ තියෙන පටවි කියන දේ මෙතන තියෙන දැන් මේ ඇසට පේන්නේ නැති චූටි රූප කලාපයක් දැන් චූටි රූප කලාපයක් ඒක. චූටි රූප කලාපයක් තමයි බෙදෙන්නේ අර අටකට. ඒවා සාමාන්‍ය පීවෙසින් අපිට බලන්න බැරි දේවල්. ඒකට ඕනේ මොකද්ද? සමාධියක්. බලවත් වූ සමාධියක්. මෙන්න මේ ඇසට පේන්නේ නැති මේ රූප කලාපය ඇතුලේ තියෙන අර පටවි කියන කොටස තමයි තද ගතියෙන් යුක්ත ස්වභාවය. මේක යමක් නොවේ, දෙයක් නොවේ ස්වභාවයක්. ඒක ඇතුලේ තියෙන ආපෝ ධාතුව තමයි එතන වැగిරින ස්වභාවයක් වැగిරින දෙයක් නැහැ එතන වැగిරින ස්වභාවයක් ඒක ඇතුලේ තියෙන තේජෝ ධාතුව තමයි එතන තියෙන උණුසුම් සිසිල් ස්වභාවයක් එතන තියෙන වායෝ ධාතුව තමයි එතන තියෙන හඹාගෙන යන ස්වභාවයක් එතන වර්ණයක් තියෙනවා එතන ගන්ධයක් තියෙනවා එතන රසයක් තියෙනවා එතන ඕජාවක් තියෙනවා මේක කියන සුද්දාෂ්ටක මෙන්න මෙවැනි සුද්දාෂ්ටක කියනවා සුද්දාෂ්ටක කියන එකට කියනවා රූප කලාපයක් කියලා. මෙවැනි රූප කලාප කෝටි ප්‍රකෝටි ගාණක් එකට එකතු වුනහම එතන අන්න ඇහැට පේන චූටි අංශුවක් හැදෙනවා. මෙවැනි රූප කලාප කෝටි ප්‍රකෝටි ගාණක් එකට එකතු වෙච්චාම ඇහැට පේන චූටි අංශුවක් හැදෙනවා. එවැනි චූටි අංශු කෝටි ප්‍රකෝටි ගාණක් එකට එකතු වෙච්චාම අන්න අර කපු පුංචි කපු තන්තුවක් කෙන්දක් හැදුනා. එවැනි කපු කෙන්දි කෝටි ප්‍රකෝටි ගාණක් එකට එකතු කරලා අඹරලා ගත්තාම දහස් ගාණක් ලක්ෂ ගාණක් කෝටි ගාණක් එකට අඹරලා ගත්තාම අන්න කපු නූලක් හැදුනා. එවැනි කපු නූල් සාල ප්‍රමාණයක් තිරස්ව සිරස්ව එකට ගෙතුවාම අන්න ඇඳුමක් හැදුනා. බිත බිතා බලන්න ඇඳුමක් සම්මුතිය ඇඳුමක් තියෙනවා නමුත් පරමාර්ථය ගත්තොත් එහෙම තියෙන මොකද්ද සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක් සතර මහා ධාතුන් ගොඩක් සැබෑ ලෙසම ඇඳුමක් නෑ සතර මහා ධාතුන් ගොඩක් පුජ්ජලියා සත්‍ය මම ඔබ කියලා තිනවා ඉන්නවා කෙනෙක් සත්‍යය කියලා කෙනෙක් ඉන්නවා
සම්මුතිය තුළ භාග්‍යතුන් දේශනා කරනවා මෙන්න මේ සත්වයා ඔබ මම හැදිලා තියෙන්නේ මොකෙන්ද? රූපය. සතර මහා ධාතුන්ගේ බුදුරජාණන් දේශනා කරනවා මාණෙනි රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන් සහ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. මොකද්ද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. බුදුරජාණන් දේශනා කරනවා පඨවි ධාතුව සිය ආජ්ජත්තිකා සිය බාහිරා. මහන්නි පඨවි ධාතුව තියෙනවා ආධ්‍යාත්මික පඨවි ධාතුව, බාහිර පඨවි ධාතුව කියලා. මොකක්ද ආධ්‍යාත්මික පඨවි ධාතුව? බුදුරජාණන් දේශනා කරන ආධ්‍යාත්මික පඨවි ධාතුව තමයි කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මන්සන්, ආහාරු. ඔබ හිතුවත් එහෙම. එහෙනම් මේ පඨවි ධාතුව කියන්නේ කෙස් ගසනේ නෑ. කෙස් ගස පඨවි ධාතුව නෙමෙයි. පඨවි ධාතුවෙන් හටගත්තු දේ. ලොම් ගස කියලා කියන්නේ පඨවි ධාතුව නෙමෙයි. පඨවි ධාතුවෙන් හටගත්තු දේ. එතන පඨවි ධාතුව, දෙර පඨවි ධාතුව කියනක ඔබ තේරුම් ගන්න. පඨවි ධාතුව කියලා කියන්නේ ස්වභාවයක්, තදගතිය යුක්ත ස්වභාවයක්. ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන ස්වභාවයක්. වායෝ ධාතුව කියලා කියන්නේ හඹාගෙන යන ස්වභාවයක්. අනේ ඊට පස්සේ තේජෝ ධාතුව කියලා කියන්නේ උණුසුම් සිල් ස්වභාවයක්. බුදුරණ දේශනා මෙන්න මේකට කියනවා රූපය කියලා. මේ රූපය නිත්‍යද අනිත්‍යද? යම් පණ අනිච්චන් දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුකයි. යම් පණ අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඒක මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මේ නොවේ. ඒ වගේමයි විදීම, ඒ වගේමයි හඳුනා ගැනීම, ඒ වගේමයි චේතනා සංස්කාර, ඒ වගේමයි විඥානේ පංචඋපාදානස්කන්ධය. ඔන්න අපි ඉස්සරලා ඕලාරික වශයෙන් ඉපදීම, වයසට යාම, මරණය, ලෙඩවීම, තමා කැමීදී නොලැබීම, පියන්ගෙන් වෙන්වීම, අප්‍රියන්හා එක්වීම, මේ ආදි වශයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදි වශයෙන් ඕලාරික වශයෙන් කියපු දේ හකුලලා කියනවා. මෙහෙම කිව්වොත් හරි. ඒ කියන්නේ අර ටික නොකිව්වත් ඒ අවබෝධ කරා නම් රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ ටික අවබෝධ කරා නම් දුක කියලා හරි. ඒ සම්පූර්ණ දුක, මුළුමනින්ම සම්පූර්ණ දුක තමයි ওই පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. අනනි පංච උපාදානස්කන්ධ දුක. ඉතින් පින්වත් මේ පංච උපාදානස්කන්ධය කියන එක දැන් මෙතන ස්ථිර දෙයක් නැහැ. ස්ථිර වූ දෙයක් නැහැ. දැන් ඔන්න ඔබ දැන් කෙලවරක් නොපෙනෙන දීර්ඝ සසර ගමනක් එන්නේ. බුදුරජාණන් දේශනා කරන කෙලවරක් පේන්නේ නැහැ කියනවා සසර ගමනේ. අපි දැන් මේ ජීවිතයේ ආයස ගෙවලා මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ නැවත ඉපදි ඉපදි මෙරි මෙරි යනවා. ආරි සත්‍ය අවබෝධ නොකළොත් කෙලවරක් නැහැ සසර ගමනේ. මේ කෙලවරක් නැති සසර ගමනක ඔබ මම මේ සැරිසරා එන්නේ සතර අපායේ වැටි වැටි නිත්‍ය වූ දෙයක් තිබිලා නොවේ. නිත්‍ය වූ දෙයක් තිබිලා නෙවෙයි. එහෙනම් ඇයි මේ ඉන්නේ? අනිත්‍ය වූ දෙයට දී අනිත්‍යයි කියන අවබෝධයකින් තොරව ඒ අනිත්‍ය දේ උපාදාන කර ගැනීම නිසා උපාදාන පත්‍ය භවයේ හැදිලා. අනිත්‍ය වූ දෙයක් තියෙන්නේ. රූපය අනිත්‍යයි. නමුත් අපිට අනිත්‍යයි කියලා වැටහීමක් නැති නිසා ඒ රූපයට අපේ බැඳීමක් තියෙනවා, උපාදානයක් තියෙනවා. උපාදානයක් තිබුණාද උපාදාන පත්‍ය භව නැවත විපාක මුලස් කර්ම හැදෙනවා. වේදනාව නිත්‍ය නැහැ, වේදනාව අනිත්‍යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ රූපය බුදුරජාණන් වහන්සේ හැඳින්නුවා මොකටද? පෙන පිටුවකට උපමා කළා. පේන පිටු උපන් රූපං පෙන පිටුවක් වගේ අනිත්‍යයි, මිදි මිදි යනවා. වේදනාව බුදුරජාණන් වහන්සේ උපමා කළා දිය බුබුලකට, දිය බුබුලක් වගේ. දැන් ඔන්න වැස්ස විලාවට ඔබ දැකලා තියෙනවා වතුරට වැහි බිඳු වැටෙනවා, දිය බුබුලු හැදෙනවා, ක්ෂණයකින් බිඳිලා යනවා. විඳීමත් ඒ වගේ. මේ මොහොතේ හටගන්න සැප වේදනාව තව සුළු මොහොතකින් නෑ, ඉවරයි.
මේ මොහොතේ හට ගන්න දුක් වේදනා තව සුළු මොහොතකින් නෑ ඉවරයි. අපි කොච්චර මේ විඳීමට අහු වෙලා නේ අපි මේ ගෙවාගෙන ඇවිල්ලා ඇත්ත මේ වින්ද විඳ. අනිත්‍යයි. අනිත්‍ය වූ වේදනාව අනිත්‍ය බව අවබෝධ නොවුච්ච නිසා ඒ අනිත්‍ය වූ වේදනාවට අපේ බැඳීමක් තියෙනවා. ඒකට කියන උපාදානය. බැඳියාම ඒකට උපාදානයක් තියෙනවා. ඒ උපාදානිය නිසා අනිත්‍ය වූ වේදනාවට ඇතිවන උපාදානිය නිසා ඒ උපාදානින් භවය හට ගන්නවා. උපාදාන පත්‍ය භව නැවත උපතක් පිණිස කර්ම හැදෙනවා. සංඥා සංකාර විඥාන මේ ඔක්කොම අනිත්‍යයි. අනිත්‍ය වූ දේ අනිත්‍යයි කියන අවබෝධයකින් තොරවීම නිසා අනවබෝධය නිසා අනිත්‍ය දේට උපාදානයක් තියෙනවා. උපාදානයක් තිබුණාද උපාදාන පත්‍ය භව. එහෙනම් අපි සසර ගමන මේ ගෙවාගෙන ඉන්නේ ඔන්නෝයි උපාදානිය නිසා. අර ස්කන්ධ පහට රූපස්කන්ධයේ වේදනාස්කන්ධයේ සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහට අනවබෝධය නිසා ඇතිවෙච්ච උපාදානිය. ඒ උපාදානෙන් හටගත්තු භවය විපාක මිස කර්ම සකස් වුණාද? දැන් කර්මයක් හැදුණාද විපාක පිණිස? විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. දැන් විපාකයක් දෙන්න ඕනි. නේ? විපාකයක් දෙන්න සුදුසු තත්ත්වයට දැන් ඔන්න කර්මය දැන් ඉදිරිපත් වෙනවා. මොකද්ද? බහුපච්චා ජාති ආපහු උපතක් ඇතිනවා. සසර ගමන ගෙවාගෙන ආවේ මෙන්න මේ ආර්ය සත්‍ය අවබෝධන වෙච්ච නිසා. මෙන්න මේ දුක අවබෝධන වෙච්ච නිසා. දුකේ හට ගැනීම අවබෝධන වෙච්ච නිසා. දුක නැතිවීම අවබෝධන වෙච්ච නිසා. අපි පින්වත්නි පුංචි කාලේ ඔබ ඉගෙන ගත්තා. ඇයි ඉගෙන ගත්තේ? ඉස්කෝලේ ගියා. දැන් පෙර මොන්ටිසෝරි යනවා. දැන් අවුරුදු කීයද මොන්ටිසෝරි යන්නේ? අවුරුදු 3න්. දැන් දෙකින්ද? නේ මොන්ටිසෝරි යනවා. අවුරුදු දෙකෙන් තුනෙන් නම් පටන් ගන්නවා. ඉගෙන ගනින්. නේ ඉගෙන ගනින්. තරගෙට ඉගෙන ගන්න. මොකටද ඉගෙන ගන්න ඔබ? ඔබත් ඉගෙන ගත්තා, මාත් ඉගෙන ගත්තා. මොකටද අපි ඉගෙන ගත්තේ? සැප විඳින්න. මම නම් ඉගෙන ගත්තේ ඒ දවස්වල මම ඉගෙන ගන්න හොත්ත රස්සාවක් කරලා හිටපන් හොත්ත ගිතරක් හදා ගන්නවා. තිබුණ නැද්ද අපේක්ෂා? තිබුණා. නේ? හොත්තට ඉගෙන ගන්න ලොකු රස්සාවක් කරලා ලොකු ගිතරක් හදා ගන්නවා. ඇයි ඒ? මං හිතුවි ගෙදර සැප ඇති. හොත්තට ඉගෙන ගන්න ලොකු රස්සාවක් කරලා ලොකු පඩියක් අරගෙන ඔතෝ වාහනයක් ගන්න ලොකු වාහනයක්. ලොකු වාහනයක් කිව්වේ ලොරියක් නෙවෙයි. නේ? සැප වාහනයක්. සැපයි කියලා අපි හඳුන්වන වාහන තියෙනවනේ. නේ? ඒ වෙන්නේ හොත සැප ලොකු වාහනයක් ගන්නවා. ඇයි? අපි හිතුවේ ওই වාහනේ සැප ඇති කියලා. අපි හිතුවා හොතට ඉගෙනගෙන ලොකු රස්සාවක් කරලා හොතට ඉගෙනගෙන අපි හොත තැනකින් විවාහයක් කරගන්නවා. ලොකු රස්සාවක් කරන ලස්සන නෝනා කෙනෙක් ගන්නවා. අපි හිතුවේ එතන සැප ඇති කියලා. ඔබගේ හැම අපේක්ෂා තිබුණ නැද්ද? තිබුණා. එහෙනම් පුංචි කාලේ ඉඳලා අපි යමක් කළාද මේ ආරි සත්‍ය අවබෝධය පිණිස නොවේ. යමක් කළාද ජීවිතේ ඒ සෑම දෙයක්ම අපි කළේ සැප විඳින්නයි. සැප අපේක්ෂාවෙන්. ඔබත් එහෙමයි, මමත් එහෙමයි, ලෝක සත්‍යයන් එහෙමයි. සැප අපේක්ෂාවෙන් කරන්නේ. දුක නැතුව ඉන්නයි කරන්නේ. ඇයි අපි හිතුවා gedara palak nan එතන දුකයි. එහෙනම් ඒ පැලේ තියෙන දුක නැති වෙන්න නම් මොකක් කරන්න ඕනේ? ලොකු gedarak ඕනි. අපි හිතුවා වාහනයක් නැතිවීම දුකයි. වාහනයක් නැති දුක නැති වෙන්න නම් වාහනයක් තියෙන්න ඕනේ ලොකු. විවාහයක් නැතිවීම දුකයි. විවාහයක් නැතිවීමේ දුක නැති වෙන්න නම් හොඳ විවාහයක් තියෙන්න ඕනි. දරුවන් නැතිවීම දුකයි. දරුවන් නැතිවීමේ දුක නැති වෙන්න නම් දරුවන් ඉන්න ඕනි. ඔබ අපේ ජීවිතේ ගෙවිලා ගියේ ඔව හොය හොය නෙමෙයිද? ඔය දුක නැති කරන්න, දුක නැති කරලා සැප උදා කරගන්න දුවපු ඔය ගමනේ නෙමෙයිද ඔබ අපේ ජීවිතේ ගෙවිලා ගියේ? ඕකෙන් තමයි. ඔබ කොච්චර නෑ කිව්වත් දැන් නම් හිතෙනු නෑ නෑ ස්වාමීනි අපිට ඉතින් පොඩි කායෙන් තමයි නිවන් දකින්නම යොනකම තිබෙන්නේ නෑ. එහෙම දෙයක් නෑ. මගෙත් තිබුණේ නෑනේ. ඔබෙත් නෑ.
දැන් හැම පෝයටම සිල් ගන්න එන්න. හැම මාසික වැඩසටහනටම එන්න. මේ වැඩසටහන් වලටත් එන්න. අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සියලු පොත්පත් කියවපු සියලු ධර්ම දේශන අහපු සමහර ආච්චි අම්මලාගෙන් අපි ඇහුවොත් එහෙම ওই ප්‍රශ්නේ ආච්චි අම්මටත් තියෙනවා. ඉතින් පොඩි උන් ඉන්නවා නේ, දුවලා ඉන්නවා, මුණුබුරේ ඉන්නවා, මිනිබිරියේ ඉන්නවා. ඒත් මහා ලොකු ආරි සත්‍ය අවබෝධ කරගැනීමේ කියලා එහෙම ලොකු මේකක් නැහැ. ඉතින් කලින් කොහොම තියෙන්නේද මෙච්චර ධර්මය අහලත් නැතිකොට? එහෙනම් අපි සාමාන්‍ය ලෝකේ අපි දුක දුකක් නැතුව ඉන්න සැප කියලා අපි හෙව්වා යමක්. හැබැයි සෝපු හැම දෙයකින්ම අපිට ඉතුරුනේ මොකද්ද? දුකමයි. ඉතුරුනේ දුකමයි. බාකිතුන් වහන්සේ දේශනා කරනවා දුක නැතුව ඉන්න නම් දුක නැති කරගන්න නම් මාර්ගයක් තියෙනවා. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න වඩන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒක නිසා පින්වත්නි අපිට එහෙනම් ඔන්න මේ ආර්ය සත්‍ය අවබෝධයට අපි මේ ජීවිතේ අපි හදා ගන්න ඕනේ ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් ඊට සුදුසු පසුබිම හදා ගන්න ඕනේ ආර්ය සත්‍ය අවබෝධයට. බුදුරජාණන් වහන්සේ කාලේ දැන් කොසල් රජුරෝ හිටියා නේ. කොසල් රජුරෝ කියලා කියන්නේ කෝසල රාජ්‍යයේ අගරජු. දැන් භාග්‍යතුන් වහන්සේ කාලේ ඒ ජම්බුද්දීපයේ ප්‍රධාන රාජ්‍ය හතරකට බෙදුනා. මොකද්ද? අංග මගද, කාසි කෝසල. අංග මගද කියන ඒ මහරජ්‍ය දෙකේ අගරජ්ජරුව තමයි බිම්බිසාර රජ්ජරුව. අංග මගද කියන ඒ මහරජ්‍ය දෙකේ, කාසි කෝසල කියන මහරජ්‍ය දෙකේ අගරජ්ජරුව තමයි කොසල් රජ්ජරුව. එනම් මේ මහරජ්‍ය දෙක අගරජ්ජරුව කොසල් රජ්ජරුව. ඊතර මේ කෝසල රාජ්‍යයේ අගනුවර තමයි ශ්‍රාවස්ති සවැත්නුවර. භාග්‍යතුන් වහන්සේ වැඩිම කාලයක් වාසය කළේ, වැඩ වාසය කළේ සවැත්නුවර ජීතවනාරාමයේ. කොසල් රජ්ජරුව නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. කොසල් රජ්ජරුව භාග්‍යතුන් වහන්සේට දම් පෙන් දුන්නා. කොසල් රජ්ජරුව භාග්‍යතුන් වහන්සේට විහාරිකුත් හදලා පූජා කළා. මොකද්ද? රාජකාරාමයේ ජීතවනාරාමයට අල්ලපු වැටි, අල්ලපු පිටුමි රාජකාරාමයේ හදලා පූජා කළා. කොසල් රජුරෝ තමයි මල්ලිකා දේවියත් එකතු වෙලා මේ එක බුද්ධ ශාසනයක දෙන්න පුළුවන් ඉහළම දානීය දුන්නේ, අසද්දුස මහා දානේ නේ. කොසල් රජුරෝ මල්ලිකා දේවියත් ඒ වගේ නිරන්තරයෙන් ධර්මය ඇහුවා, නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේට අප උපස්ථාන කළා, නිරන්තරයෙන් බුදුරයන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. හරි, දැන් ඔබ සංයුත්තනිකායේ කෝසල සංයුත්තේ කියලා සංයුත්තියක්ම තියෙන ඔබ කියවනවා නම් කොසල් රජුරුන්ට දේශනා කරපු ධර්මයේ ගැඹුරු දේශනා. හැබැයි කොසල් රජුරු ධර්මය අවබෝධ කළාද? නැහැ. සෝතාපන්න වෙන්න බැරි වුණා. මල්ලිකා දේවිය මෙච්චර ප්‍රඥාවන්තයි කියලා කියපු මල්ලිකා දේවිය සෝතාපන්න වුණාද? නැහැ. සෝතාපන්න වුණේවත් නැහැ. එනම් බුදුරජාණන් වහන්සේ මෙච්චර ඇසුරු කරපු, බුදුරජාණන් වහන්සේ මෙච්චර ළඟින් ඇසුරු කරපු, මෙච්චර ධර්මය අහපු ඒ උදවියටත් බැරි වුණා අඩුම තරමින් සෝතාපන්න වෙන්නවත්, ආර්ය සත්‍ය සත්‍ය ඥාන වශයෙන් අවබෝධ කරගන්නවත් බැරි වුණා. තේරුණානේ? බුද්ධ ශාසනයේ පැවිදි වුණ උදවිය හිටියා සුනක්කත් භික්ෂුව. සුනක්කත් කියලා ස්වාමීන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේ උපස්ථාන කළා අවුරුදු ගණනාවක්. ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍ර උපස්ථායක විදිහට ස්ථිරව පත් වෙන්න පෙර භාග්‍යතුන් වහන්සේ උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේ නමක් තමයි සුනක්කත් කියලා කියන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ ළඟින් නිරන්තරයෙන් ඇසුරු කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඒතර නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේ ළඟින්ම හිටියා නම් උපස්ථාන කර කර කොච්චර ධර්මය අහන්න ඇද්ද? කොච්චර ධර්මය අහන්න ඇද්ද? සුනක්කත් භික්ෂුව අපවත් වුණේ පෘථජ්ජනෙක් විදිහට. පුතජනයක් විදිහට පවත්නේ මැරුණේ. එනම් මෙච්චර ධර්මය අහලත් පැවිදුණත් බැරි වුණා අවබෝධ කරගන්න. ඇයි බැරි වුණේ? මේක අමාරුයි. තේසිද අමාරුද?
අමාරුයි. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ සිටියා. විශාලා මහනුවර වැඩ ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ එක දවසක් පිණ්ඩපාතේ වඩිනවා. හරි, පිණ්ඩපාතේ වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ මුණ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියා හිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම අද අපූර්ව දෙයක් දැක්කා. මොකක්ද ආනන්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ වජ්ජි රාජකුමාරවරු, ලිච්ඡවි රාජකුමාරවරු දුනු ශිල්පිය පුරුදු වෙනවා. භාග්‍යතුන් වහන්ස චූටි සිදුරකින්, යතුරු සිදුරකින් ඈත ඉඳලා අර යතුරු සිදුරි වදින් නැති වෙන්න සිදුර ඇතුලින් ඊතල විදිනවා. අනේ තේරුණාද? ඈත ඉඳලා චූටි යතුරු සිදුරකින් ඊතල විදින හැ පැත්තට. දක්ෂ නැද්ද? දක්ෂද? දක්ෂයි. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි පුදුම දක්ෂතාවයක්. බුදුරජාන් වහන්සේ ආන ආනන්දය යම්කිසි ඔක දක්ෂතාවයක් තමයි. ආනන්දේ යම්කිසි කෙනෙක් අස්ලෝමයක් හතට පළලා, හතට පළපු අස්ලෝමය ඈතින් ඉල්ලනෝ. අස්ලෝමයක් හතට පළලා, හතට පළපු අස්ලෝමය ඈතින් ඉල්ලනවා. ඉල්ලලා තවත් හතට පළපු අස්ලෝමයකින්, අස්ලෝමයක් හතට පළලා හතෙන් එකක් ඇසට පේන්නවත් නැතිව තියෙන්නේ. මේ අස්ලෝමෙන් අර ඈත ඉල්ලපු අර හතට පළපු අස්ලෝමයට විදිනවා. ආනන්දය දක්ෂ කෝකද? අර යතුරු සිදුරින් විදින එකද මේකද? දක්ෂ. අනේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අස්ලෝමයක් හතට පළලා, ඒ හතට පළපු අස්ලෝමයට තවත් හතට පළපු අස්ලෝමයකින් විදිනවා නම් ස්වාමීනි ඒක අතිශයින්ම දක්ෂකමක්, අතිශයින්ම විශ්මිත ජනක එකක්. ආනන්දය ඒක චූටි දෙයක්. ආනන්ද විට වඩා බොහෝ අමාරුයි. මොකද්ද? ආර්ය සත්‍ය අවබෝධ කරගන්න එක. දුක අවබෝධ කරගන්න එක ආනන්දේ විට වඩා ගොඩාක් අමාරුයි. අමාරුයි කියලා අපිට තේරෙනවනේ. නේ? මෙච්චර අපි මෙච්චර සමාහයට ධර්ම දේශනාවට එනවා, මෙච්චර සිල් ගන්නවා, මෙච්චර බණ භාවනා කරනවා, ටීවී එකෙත් බණ, රේඩියෝ එකෙත් බණ, පොත්පත්වලත් බණ, ගෙදරත් බණ. නේ? අපි සමහර ගෙවල් වලට යනවා. දැන් කොච්චර බණ ධර්ම මේවා නිකන් අර අගෙත් අඩු වෙලා මට පේන විදියට. මම මේ මෑත කාලෙක එක ගෙදරකට ගියා. අපි අසපුරට එන කෙනෙකුගේ ගෙදරකටම ගෙදරට ගියාට පස්සේ දැන් ඔන්න අපිට දැන් ආසනයක් පනවනවානේ වාඩි වෙන්න. දැන් සුදුරෙක් දැක්කේ ලාසනයක් පෙනෙව්වා. ඉස්සරහා මේ වගේ ටීපෝ එකක් තියලා තියෙනවා. දැන් මේ ටීපෝ එක ළඟ මේ වගේ දැන් ආසනයක් පනවල. හරි. දැන් ආසනේ පනවල දැන් ඔන්න මම දැන් ආසනේ වාඩි වෙලා දැන් මෙහෙම ආසනය ටීපෝ එකේ මෙහෙම මේ යටින් තියෙන පොඩි ඇඳක්. මේ ඇඳට මම කකුල් දෙක තියාගෙන ඉන්නකොට දැන් අර ඒ සමහර ගෙවල් වල තියෙනවානේ ටීපෝ එහෙම තියෙනවා. පත්‍ර දාන්න තියෙනවා නේද යටින්? යටේ ටීපෝ එකේම යට කොටසක් තියෙනවා පත්‍ර දාන්න. දැන් ඒකේ යටට තමයි අපි කකුල් එහෙම තියාගන්නේ සාමාන්‍යයෙන්. දැන් ඔකට කකුල් තියාගෙන බලනකොට මේ පේනවා රතු පාට මොනවද? මේ සූත්‍ර පොත් වහන්සේලා. සූත්‍ර පොත් වහන්සේලා තියෙන්නේ කොහෙද? අර ටීපෝකේ යට කකුල් තියාගන්න එකේ. මොකද්ද මේ උනේ? ඊතරම් ධර්මයේ වැඩි අගයක් නෑ. අගයක් නැති වෙන්න තරම් ධර්මය අහනවා අපි. නේ? එච්චර ධර්මය. ටීවී එකේ බණ, රේඩියෝ එකේ බණ, පොත්පත් වල බණ, ඊට පස්සේ ඉන්ටර්නෙට් එකේ බණ. නේ? මෙච්චර අහනවා. මේ මැරෙනවා. මෙන්න ගිහිල්ලා නිරේ. මෙන්න ප්‍රේත ලෝකේ. ඒකෙන් තේරෙන්නේ නැද්ද මේක අමාරුයි කියලා? අමාරුයි. සැබවින්ම අමාරුයි. ඒකනේ බුදුරජාන් වහන්සේ අර වගේ උපමා දේශනා කළේනේ. බුදුරජාන් වහන්සේ ඒකයි දේශනා කළේ. දවසක් බුදුරජාන් වහන්සේ නියපොත් උඩට පස් ටිකක් දාගත්තා. තමන්ගේ මහපොට ඇඟිල්ලේ
නියසල උඩට පස් ටිකක් දාගෙන බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි මගේ මේ නියසලේ තියෙන පස්ත වැඩි මහා පොළොවේ තියෙන පස්ත ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නියසලේ තියෙන කොයිතරම් ටිකයිද මහා පොළොවේ පස්මයි වැඩි මහා පොළොවේ පස් එක්ක සංසන්දනය කරන්න බෑ 100න් පංගුවයි 1000න් පංගුවයි ලක්ෂෙන් පංගුවයි මෙහෙම සංසන්දනය කරන්න බෑ ඊතරම් ටිකයි නියසලේ තියෙන මහණෙනි මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන යම් කෙනෙක්. මහණි ආර්ය සත්‍ය අවබෝධ කරගෙන සසරින් නිදහස් වෙන පිරිස මේ නියපොත්තරගත් පස්තික වගේ ටිකයි. මහණි සසරින් නිදහස් නොවන පිරිස නැවත නැවත ඉපදීපති මෙරි මෙරි යන සසර යන පිරිස මහා පොළොවේ පස් වගේ. මෙච්චර ධර්ම ඒ මේ දැන් බුදුරජාන් වහන්සේ උපමා දේශනා කළේ කොයි කාලෙද? භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ. නේ? භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ තත්ත්වයක නම් ආරි සත්‍ය අවබෝධ කරගන්න පිරිස ඊතරම් ටිකයි නම් අද ඒක ඊටත් වඩා දුර්ලභයි. ඒක නිසා පින්වත්නි අපි මේ ගෙවාගෙන ඉන්නේ දීර්ඝ සසර ගමනක් මෙන්න මේ ආරි සත්‍ය හතර අවබෝධ නොකිරීම නිසා. ප්‍රතිවේද නොකිරීම නිසා. එනම් අපි හදාගන්න ඕනේ මේ ආර්ය සත්‍ය අවබෝධයට උවමනා කරන පසුබිම හදාගන්න ඕනේ. තියෙන බාධා කරදර තියෙයි. ජීවිතයේ බාධා කරදර තියෙනවා. මෙවැනි මේ යහපත් වූ දෙයක් මේ විශ්මිත වූ දෙයක් කරන්න යද්දි බාධා කරදර තියෙනවා. ඒ බාධා කරදර වලට යටවෙන්නේ නැතුව නනේ වීරියෙන් යුක්තව බාධා කරදර යටපත් කරගෙන ආරි සත්‍ය අවබෝධ කරා යා යුතුයි. මාර්ගයක් අපිට බය වෙන්න කාරණාවක් නැහැ. ඇයි? භාග්‍යවතුන් වහන්සේ වදාළ මාර්ගයක් තිබේ. මේ සඳහා ප්‍රායෝගික වූ ප්‍රතිපදාවක් තිබේ. මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේක බෙදෙනවා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා. සීල කියන කොටසට ওই අටෙන් තුනක් අයිති වෙනවා. ඒ මොකද්ද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සීල. සමාධි කියන කොටසට ඒ අටෙන් තවත් කොටස් තුනක් අයිති වෙනවා. ඒ මොකද්ද? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ප්‍රඥා කියන කොටසට කොටස් දෙකක් අයිති වෙනවා. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. එහෙනම් ඔන්න සම්මා වායාම, සම්මා සති, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කියන්නේ සීල. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සීල. සම්මා වාචා මොකද්ද? කතමාච කතමංචාවුසු සම්මා වාචා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මහාත්ති පදෝපම සූත්‍රී නෑ සාරිපුත්ත මහරහතන් වහන්සේ සච්චිවිභංග සූත්‍රී. සච්චිවිභංග සූත්‍රී සාරිපුත්ත මහරහතන් දේශනා කරන මේ ආරි සත්‍ය බෙද බෙද ලස්සනට විස්තර කරලා විභංග කරලා. කතමංචාවුසු සම්මා වාචා ආයුෂ්මත්නි ප්‍රියාශ්මති සම්මා වාචා කියන්නේ මොකද්ද? ඔන්න සම්මා වාචා මොකද්ද? බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම. බොරුවෙන් වළකින්න ඕනි. දැන් තමන් දිහාට හැරෙන්න, තමන් දිහාට හැරිලා හොතට බලන්න, මම බොරුවෙන් වැළකිලාද? තමන් දිහාට හැරිලා හොඳට බලන්න, මම කේලම් කීමෙන් වැළකිලා. කේලම කියන්නේ මොකද්ද? කේලම කියලා කියන්නේ සමගි පිරිසක් බිඳවන්න මෙතනින් අහගෙන ඇවිල්ලා එතන ගිහිල්ලා කියනවා. සමගි පිරිසක් බිඳවීමේ පරමාර්ථයෙන් ભેද කිරීමේ පරමාර්ථය එතනින් අහගෙන ඇවිල්ලා මෙතන ගිහිල්ලා කියනවා. ඌ සාමාන්‍ය ලෝකයේ තියෙන දේවල්. ඔබ බලන්න ඔබ දිහාට හැරිලා මම මේකින් වැළකිලාද? මේ කීලමින් මම වැලකිලාද? පරුස වචනෙන් මම වැලකිලාද? පරුස වචන කියන්නේ මොකද්ද? දැන් මේක අපි ජොට්ටක්
මන්ට තේරුම් ගන්න ඕන එකක්. පරුස වචන. මොකද පරුස වචන කියලා කියන්නේ? පරුස වචන. අන්නයගේ හිත රිදෙන දරුණු වචන. එහෙමද? අන්නයගේ හිත රිදෙන දරුණු වචන. පරුස වචන. එහෙම අර්ධයක් වත් හරිද? සම්පූර්ණ නැහැ. ඒ මං එහෙම සම්පූර්ණ නැහැ කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේගෙන් එක දවසක් මට මතක හිටියා ආනන්ද ස්වාමීන් වහන්සේ නෑ. එක වෙලාවක යම්කිසි කෙනෙක් මේ ඇවිල්ලා දැන් ওই සම්බන්ධයෙන් අහනවා. හරි පරුස වචන සම්බන්ධයෙන් මේ දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේ ඒකාන්ත දැන් අර සංඝ බේදයෙන් පස්සේ සංඝ බේදේ අකුසලයේ කරාට පස්සේ බුදුරජාන් වහන්සේ ඒකාන්ත ප්‍රකාශයක් දේශනා කළානේ. ඒ තමයි දේවදත්ත ඒකාන්ත වශයෙන් නිරය යනවා. කල්පයක් නිරේ දුක් විඳිනවා කියලා භාග්‍යතුන් දේශනා කළා. දැන් දේවදත්තට මේකට හොඳට හිත රිදුනා. රිදුනාට පස්සේ දැන් ඔන්න රිදිලා දැන් මේ කෙනෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ පරුස වචන කියන්නේ නේද? නෑ කිව්වා. එතකොට මේ දේවදත්ත මේ නිරේ යනවා කිව්වට පස්සේ ඒකාන්ත වශයෙන් කල්පයක් නිරේ දුක් විඳිනවා කිව්වට පස්සේ මෙන්න දේවදත්තගේ හිත රිදිලා. එහෙනම් හිත රිදෙන වචන ඔබ වහන්සේ කියනවානේ. එනහට හිතරිදෙන වචන තව කෙනෙකුගේ හිතරිදෙන වචන කියලා අපි අර්ථ දැක්වුවත් එහෙනම් පරුස වචනය. එහෙනම් බුදුරජාන් වහන්සේ පරුස වචන කියලා. හිතරිදෙන වචන කියලා කියන්න එපා. දැන් බුදුරජාණන් දේශනා කළා යම්කිසි කෙනෙක් වැරද්දක් කරනවා. ඒ වැරද්දක් කරන වෙලාවේ එයාට තදින් යම්කිසි කෙනෙක් අවවාද කරනවා. තදින් අවවාද කරනවා. ටිකක් හිතරිදෙන්න තදින් අවවාද කරනවා. හැබැයි ඒක පරුස වචනයක් වෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් දේශනා කළා නිග්ගය්‍ය වාදින් මේදාවින් තාදි සම්පන්නිතම් බජි යාසම් බජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ. වැරද්දක් දුටු තැන ඒ වැරද්ද නිග්‍රහ කර කර නිග්‍රහ කර කර යම්කිසි කෙනෙක් පෙන්වා දෙනවා නම් අන්න එයා පණ්ඩිතයෙක් කියලා එයා ඇසුරු කරන්න කියනවා. තමන්ගේ හිත රිදෙන්න පුළුවනි මට තදින් අවවාද කර සමාට තෝ බොලතෝ කියලා තවවාද කරන්න පුළුවන් නේ තමාට. නේ දැන් අපි හිටපු ගුරුවරු ඉස්කෝලේ හිටපු ගුරුවරු මට මතකයි අපි ඉස්කෝලේ හිටපු ගුරුවරු ඒ මේ ගුරු මෑණිවරිය ගුරු පියවරු අපිට සමාහට හොන්තරම ගැහුවා ගහලා තෝ කියනත් අපිට බැනලා තියෙනවා. තුවයි කරනවද ඔය වැඩි බැනලා තියෙනවා. අපේ අම්මා තාත්තා අපිට බැනලා නැද්ද තෝ අයව වැඩි කරනවද බැනලා නැද්ද පරිස වචනද? නෑ අපි හිත රිදෙනමයි වෙලාවට. හැබැයි පරුස වචන නෙවෙයි. එහෙනම් පරුස වචන කියලා කියන්නේ යම්කිසිගේ සැරෙන් කතා කරාට සැරෙන් අවවාදයක් කළාට ඒ පරුස වචන නෙවෙයි. පරුස වචන කියලා කියන්නේ අන්නයගේ අයහපත පිණිස පවතින අනි අන්කින අන්නයගේ අයහපත පිණිස පවතින වචන යම්කිසිගේ පාවිච්චි කරනවා නම් තද බල වචන පාවිච්චි කරනවා නම් ඒ පරුස වචන. එනං ඒ වචනේ තියෙන්න ඕනි අන්නයගේ අයහපත පරුස වචන. හිස් වචන කියන්නේ මොකද්ද? හිස් වචන කියලා කියන්නේ දෙතිස් කතා. يعني හිස් වචන කියන්නේ දෙතිස් කතා. මෙන්න මේ වලින් වැළකීලාද කියලා තමන් දිහාට හැරිලා බලන්න. තමන් දිහාට හැරිලා බලද්දී මේ වලින් තමන් වැළකීලා නම් ඉන්නේ අන්න තමන් සතුටු වෙන්න. මම සම්මා වාචා දියුණු කරන කෙනෙක්. සම්මා වාචා දියුණු කරනවා නම් එහෙනම් එයා ආර්ය අෂ්ටායක මාර්ගී මාර්ග අංගයක් තමයි මේ දියුණු කරන්නේ. මාර්ග අංගයක් දියුණු කරන්නේ. ඔබ සතුටු වෙන්න. සම්මා වාචා. ඒ තව මේ වචනින් සිදුවන අකුසල් තමන් තුළ තවත් තියෙනවා නම් තවමත් තමන්ට බොරු කියවෙනවා නම් දැන් සමහර විට අපි අහනවා දැන් ඔයා බොරු කියන්නේ නේද? අනේ ස්වාමීනි ඉතින් සමහර අවස්ථාවල බැරිම වෙලාවට කියන එකක්. ඉතින් අනේ
සමහරවල් බැරිම වෙලාවට ටිකක් කියවෙනවා. වැරදි. ඔබ බලන්න ඔබ දිහාට ඇරිලා එහෙනම් තවමත් මේ අඩුපාඩුව චූටිවට හරි මගේ තුල තියෙනවාද? අන්න උත්සාහ කරන්න. මොකටද? ඒක දුරු කරගන්න. මේ අකුසලයේ දුරු කරගන්න උත්සාහ කරන්න සතුටු වෙන්න. මා තුල මේ අකුසලයේ තියෙනවා කියලා තමන් අඳුනා ගැනීමක් යාපතක්. ඒ අඳුනාගෙන ඒක දුරු කරන්න තමන් දුරු කරගන්න බැරි වෙන්න පුළුවන් තවම. හැබැයි ඒක දුරු කරගන්න තමන් වීරිය කරනවා නම් සතුටු වෙන්න ඒ සම්මා වායාමය. තේරුණනි? ඒ සම්මා වායාමය. ඇයි? උපන් අකුසල් දුරු කරන්න කරන වීරිය. උපන් අකුසල් දුරු කරන්න කරන වීරිය සම්මා වායාමය. එන යංකසි කෙනෙකුට තුර තවමත් මේ අකුසල් තියෙන්න පුළුවන්. නමුත් තමන් අඳුනාගෙන මේක වැරදි කියලා අඳුනාගෙන ඒකෙන් දුරු කරන්න ඒකෙන් වළකින්න යා වීරිය කරනවා කැමැත්තක් ඇති කර ගන්නවා උදේට බලවත් වූ වීරියක් කරනවා. අනී මම අයින්නම් කියන්නේ යා අඬාඬ සමහර විට සමහර උදවි ඉන්නවා රජේ රැකියා කරනවා. මට ඒක නෝන කෙනෙක් හම්බ වුණා මුණ ගැහුණා. ඒ නෝන මහත්තයා රජේ බැංකුවක වැඩ කරනවා. බැංකුවේ වැඩ කරන නෝන මහත්තයා මං ඉතින් කියනවා ස්වාමීන් වහන්සේ මේ බැංකුවේ හරියට බොරු කියන්න වෙනවා. මං හැබැයි නෝන මහත්තයා අනේ ස්වාමීන් වහන්සේ බෑ කියන්නේ අපිට දැන් කස්ටමර්ස්ලා එද්දී ඒ කස්ටමර්ගේ වැඩේ නිසි වෙලාවට කරලා දෙන්න බෑ. නිසි වෙලාවට කරලා දෙන්න බැරි වෙනවා. ඒ බැරි වෙනකොට අපි බොරුවක් කියලා කස්ටම යවනවා. බොරුවක් කියලා කස්ටම යවනවා. මේ ඔයාගේ වැඩේ දැන් අහවල් තැනට කෙරිලා තියෙන්නේ. දැන් අසන ගන්න විතරයි තියෙන්නේ හෙට එන්න. මේ බොරුවක් කියන්නේ. තව අත ගහලවත් නැහැ වැඩේට. බොරුවක් කියලා යවනවා කිව්වා. මං හැමයි බොරුව කිව්වේ නැත්තම්. බොරුව කිව්වේ නැත්තම් ස්වාමීන් වහන්සේ කස්ටමර්ස්ලා බැංකුවෙන් අයින් වෙනවා. එතකොට මැනේජර් අපිට බයිනවා. හැදිලා ක්‍රමවේදී ඉහලින්ද මොකටද බොරුවට? ඒ නෝන මහත්තයා අඬනවා ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ මේකෙන් මට වළකින්න ඕනි. මේකෙන් මට වළකින්න ඕනි. මම කිව්වා බොහෝම හොඳයි නෝන මහත්තයාගේ අදහස. ඇයි? ඒ නෝන මහත්තයා තේරිලා තියෙනවා මේක වැරැද්දක්. වැරැද්දක් මේකෙන් මට වළකින්න ඕනි. ඒ නෝන මහත්තයා පුළුවන් තරම් උත්සාහ කරනවා. මම කියනවා ඒ නෝන මහත්තයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රගුණ කරනවා. උත්සාහ කරනවා වීරියෙන් ප්‍රගුණ කරන්න උත්සාහ කරනවා සම්මා වායාම. يعني එහෙනම් ඔබ තුල තියෙනවා නම් මේ වැරදි ඔබ උත්සාහ කරන්න. තව තියෙනවා වෙන්න පුළුවන් මේ වැරදි. අඳුන ගන්න මා තුල මේ වැරද්ද තියෙනවා. මේකෙන් මම වැළකී යුතුයි. කැමැත්තක් ඇති කරගන්න. චුට්ට චුට්ට හරි වීරිය කරන්න. කවදා හරි ඔබට පුළුවනි ওই වැරද්දෙන් මිදෙන්න. ආර්ය ස්ටෑග් මාර්ගයට ප්‍රගුණ කරනවා. සම්මා කම්මන්ත කියලා කියන්නේ මොකද්ද? සම්මා කම්මන්ත කියලා කියන්නේ යහපත් වූ ක්‍රියාවන්. කම්මන්ත කියලා කියන්නේ ක්‍රියාව. කයින් කරන මේ ක්‍රියාව යහපත් වූ ක්‍රියාව සම්මා කම්මන්ත. අපි ජීවත් වෙනකොට තේරෙනනි එදිනෙදා ජීවිතේ යහපත් වූ ක්‍රියාවන් කරනවා සම්මා කම්මන්ත. ඔබ තුල තියෙනවා නම් ඒ යහපත් අයහපත් වූ යම් යම් ක්‍රියාවන් ඒ වලින් ඒව අඳුනා ගන්න ඔබ අඳුනාගෙන එකින් වරකින් උත්සාහ කරන්න. සම්මා වායාම. සම්මා කම්මන්ත. සම්මා ආජීව. සම්මා ආජීව කියලා කියන්නේ මිත්‍යා ආජීවයෙන් වැළකීම, දුරස් වීම. මිත්‍යා ආජීවය කියලා කියන්නේ ජීවත් වීම පිණිස වැරදි පිළිවෙත්. මිත්‍යා ආජීව. ජීවත් වීම පිණිස වැරදි පිළිවෙත්. සමහර විට වෙළඳාම් කරන කෙනෙක් නම් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් වැරදි වෙළඳාම් වැරදි ව්‍යාපාරයක කටයුතු මිච්ඡා ජීව. ගොවියතැන් කරන කෙනෙක් නම් ඒ වැරදි විදියට කරන ගොවිතැන් මිච්ඡා ජීව. රැකියාවක් කරන කෙනෙක් නම් මේ රැකියාව වැරදි විදියට කිරීම මිච්ඡා ජීව. හරිසියුම් හරිසියුම් මෙහෙම හිතන්න. ඔබ රජයේ කන්තෝරුවක වැඩ කරන කෙනෙක්. රජී කන්තෝරුවේ වැඩ කරන ඔබ ඔබට උදේ අස්සම් කරන්න තියෙන්නේ උදේ 8ටද? 8ට අස්සම් කරන්න තියෙනවා. ඔබ 9 8 හමාරට ගිහිල්ලා 8 දාලා අස්සම් කරනවා.
කරන්න තම ජීවිතය ගොඩක් කට්ටිය සාමාන්‍යයෙන් ගොඩාක් කරන දේවල් මිච්ඡා ආජීව. හවස එන්න තියෙන්නේ හතරහමාරට නම් අස්සම් කරලා එන්න තියෙන්නේ හතරට එනවා හතරහමාර දාලා අස්සම් කරලා මිච්ඡා ජීව. මේවක් බුඩා මහා බරපතල වැරදි විදිහට ගන්නෙ නෑ. නමුත් මේ වැරදි. ඒතර ඔබ අතින් මේවා තවම කෙරෙන්න පුළුවනි. හැබැයි ඔබ මේක වැරදි කියලා අඳුනාගෙන මේකෙන් වළකින්න පුළුවන් හැම වෙලාවෙම ඔබ උත්සාහ කරනවා. හැම වෙලාවෙම උත්සාහ කරනවා මේකෙන් වළකින්න පුළුවන් විදිහට. එහෙනම් ඒ උත්සාහය කියලා කියන්නේ සම්මා වායාම. එහෙනම් ඔන්න ওই ටික තියෙනවා නම් මොකද සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුන ඔබ තුල තියෙනවා නම් හෝ ඔබ මේ තුන දිනු කරගන්න වීරිය කරනවා නම් හෝ ඔබ සතුටු වෙන්න නිවන් මාගේ ආර්ය අෂ්ටායක මාර්ගයේ අංග තුනක් දිනු කරගන්න මං වෙහස මහන්සි වෙනවා වීරිය කරනවා. එහෙනම් ආර්ය අෂ්ටායක මාර්ගය ඔබ ගමන් කරනවා. ඔබ ආර්ය අෂ්ටායක මාර්ගය ගමන් කරන්නේ තව මේක ප්‍රගුණ කළ අවසන් නැහැ. නමුත් මේක දිනු කරගන්න ප්‍රගුණ කරන්න ගන්න ඔබ විහස වෙනවා, මහන්සි වෙනවා, වීර්ය කරනවා. ඒ වීර්ය කරන්න මොකටද ඔබ සීලයට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රධාන බෙදීම් තුනෙන් එකක් සීලය. සීලයේ කියන කොටස දිනු කරගන්නයි මේ වීර්ය කරන්නේ ඔබ. තාම ඔබ සීලය සම්පූර්ණ කළ නැහැ. සීලය පරිපූර්ණ කළ නැහැ ඔබ. සීලය සම්පූර්ණ කරන්න ඔබ සෝතාපන්නයි. තව ඔබ සෝතාපන්න වෙලා නැහැ එහෙනම්. නමුත් ඔබ වීරිය කරනවා, උත්සාහ කරනවා සීලය කියන කොටස සම්පූර්ණ කරන්න. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ තුන දිනු කරමින්. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා වායාම කියලා කියන්නේ මොකද්ද? ඉස්සලව කිව්වේ නූපන් අකුසල් නූපදවන්න කරන වීරිය. උපන් අකුසල් දුරු කරන්න කරන වීරිය. නූපන් කුසල් උපදවා ගන්න කරන වීරිය. උපන් කුසල් පවත්ව ගන්න, වැඩි දියුණු කර ගන්න, ඒක පිරිහෙන්නේ නැතුව තියා ගන්න කරන වීරිය. අයි කුසලයේ පටස් ගාලා පිරීලා යන්න පුළුවනි. අනේ අදාපි තුල තියෙනවා යම් දියුණු කරගත්තු කුසලයක් හිට වෙනකොට පාප මිත්‍ර ඇසුරෙන් මේක මැනසලා යන්න පුළුවනි. අසද්ධර්ම ශ්‍රවණියෙන් මේක වැළකීලා යන්න පුළුවනි, මැනසලා යන්න පුළුවනි. අයෝනිසෝ මනසිකාරින් මේ කුසලය වෙනසලා යන්න පුළුවනි. අදම්මානු ධම්ම පටිපදාවෙන් මේ කුසලය වෙනසලා යන්න පුළුවනි. ඒක නිසා මේ දේවල් වලින් මේ උපන් කුසලය වෙනසලා යන්න පුළුවනි. ඒක නිසා හොඳට පරිස්සම් වෙනවා මේ උපන් කුසලය පිරිහෙන්නේ නැතුව දිනු කරගන්න, පවත්ව ගන්න. මොකද ඔබ කරන්නේ මේ සම්මා වායාම යහපත් වූ උත්සාහය, යහපත් වූ වෑයම ඔබ මේ කරන්නේ. සම්මා සති. සම්මා සති කියන්නේ මොකක්ද? සිහිය, සතිපට්ඨානය. දිනු කරන්න කෝ බලන්න සතිපට්ඨානය දිනු කරන්න වෙලා තියෙන කට්ටිය. මගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ සතිපට්ඨානය මං හොඳට වඩනවා. කෝ බලන්න වෙලා තියෙන කට්ටිය. සමහර කට්ටිය අනේ අපිට වෙලාවක් නැහැනේ සතිපට්ඨානය දිනු කරන්න. කෝ බලන්න වෙලාවක් නැහැ කියන කට්ටිය. අතුසන්න. සතිපට්ඨානය වඩන්න අපිට වෙලාවක් නැහැ. ඔක්කොම සතිපට්ඨානේ වඩනවාද? සම්මා වායාම සතිපට්ඨානේ දියුණු කිරීම, සතිය දියුණු කිරීම සිය. මම ඔබට චූටි උදාහරණයක් කියන්නම්. සතිපට්ඨාන සූත්‍රයේ, මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවට අයිති භාවනා ක්‍රමයක් තමයි සති සම්පජඤ්ඤේ. සති සම්පජඤ්ඤේ භාවනාව. මේ සති සම්පජඤ්ඤේ භාවනාවේ තියන්නේ මොකද්ද? සති සම්පජඤ්ඤය කියන්නේ සිහිනුවන පැවැත්වීම. මොකටද? අකුසල් දුරු කිරීම පිණිස, අකුසල් හට ගැනීම වැළැක්වීම පිණිස සිහිනුවණින් යුක්තව වාසය කරනවා සති සම්පජඤ්ඤය. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොත. ඉදිරියට යද්දී ආපහු වෙද්දී සිහිනුවණින් ඒ දේ කරනවා. සම්මා සති, සති සම්පජඤ්ඤය. ආලෝකිතී විලෝකිතී සම්පජානකාරී හෝති. ආලෝකිතී කියන ඉදිරියේ බැලීමේදී, විලෝකිතී කියන වටපිට බැලීමේදී
සිහිනුවණින් ඉදේ කරනවා. නැත්තම් අකුසල් හට ගන්නවා. අකුසල් හට ගැනීම වැළක්ව ගන්න සිහිනුවණින් ඉදේ කරනවා. සති සම්පජඤ්ඤේ. සතිපට්ඨානේ වඩන්න. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සම්මිංජිතේ කියවයි අතපය හකොලවද්දී ඉඳගනිද්දී නැමෙද්දී පසාරිතේ කියලා කිව්ව අතපය දිගහරිද්දී හිටගනිද්දී දිගෑදෙද්දී සිහිනුවණින් ඉදේ කරනවා. ඇයි? නැත්තම් අකුසල් හටගන්නවා. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. ස්වාමීන් වහන්සේලා නම් සිවුරු පිරිකර පොරවද්දී පාත්‍රය අතින් දරද්දී සිහිනුවණින් ඉදේ කරනවා. ඔබ නම් ඇඳුම් අඳිද්දී ආභරණ පළඳිද්දී බෑග් මේ හෑන්ඩ් බෑග් আদি මේ දේවල් පරිහරණය කරද්දී සිහිනුවණින් ඉදේ කර නැත්නම් අකුසල් හට ගන්නවා. සංඝාටිපත චීවර ධාරණේ සම්පජානකාරී හොති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. කනබන කොට යම පානය කරද්දී රස විඳිද්දී සිහිනුවණින් ඉදේ කරනවා. අකුසල් නැත්නම් හට ගන්නවා. අසිතී පීතී කායිතී සායිතී සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැසිකිළියට ගිහිල්ලා වැසිකිළි කෘත්‍ය කරනකොට සිහිනුවණින් ඉදේ කරනවා. නැත්නම් අකුසල් හට ගන්නවා. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති. ගතේ කිව්වේ ඇවිදිද්දී. ටිතේ කියලා කිව්වේ හිටගෙන සිටිද්දී. නිසින්නේ කියලා කිව්වේ වාඩි වී සිටිද්දී. සුත්තේ කියලා කිව්වේ නිදාගෙන සිටිද්දී. ජාගරිතේ කියලා කිව්වේ නිදි වරමින් සිටිද්දී. භාසිතේ කියලා කිව්වේ කතා කරද්දී. තුන්හි භාවයේ කියලා කිව්වේ නිස්සබ්ද සිටිද්දී. සිහිනුවණින් ඉදේ කරනවා. ඉන්නවා. සිහිනුවණින් පවත්වනවා. මොකද්ද? සති සම්පජඤ්ඤය. සතිපට්ඨානයේ තියෙන ප්‍රධාන කායානුපස්සනාවේ තියෙන ප්‍රධාන භාවනා ක්‍රම 14න් එකක්. සති සම්පජඤ්ඤේ කෝ බලන්න ඔය ටික කරන්න වෙලා තියෙන කට්ටිය කන්න බොන්න කතා කරන්න නිස්සබ්දව ඉන්න නිදා ගන්න ඇවිදින්න ඇඳුම් අඳින්න ආභරණ පළඳින්න වැසිකිළියට යන්න කෝ බලන්න වෙලා තියෙන කට්ටිය වෙලා තියෙනව නේද ඔය ටික කරන්න ඔය අපේ දිනදා ජීවිතේ කරන ටික නේද එනම් මේ ටික හොඳට සිහිනුවණින් කරනවා නම් යමෙක් එයා වඩන්නේ සතිපට්ඨානයයි. එනම් කාටවත් කියන්න බෑ. කිසි කෙනෙකුට හේතු සහිතව කියන්න බෑ. මට සතිපට්ඨානය වඩන්න වෙලාවක් නෑ කියලා. කණ්ඩ වෙලාවක් තියෙනවා නම් ඒක සිහිනුවණින් නම් එයා කරන්නේ සතිපට්ඨානය. බොණ්ඩ වෙලාවක් තියෙනවා නම් යමක් එයා සිහිනුවණින් නම් කරන්නේ සතිපට්ඨානය. ඇවිදින්න වෙලාවක් තියෙනවා නම් නිදාගන්න වෙලාවක් තියෙනවා නම් කතා කර කර ඉන්න වෙලාවක් තියෙනවා නම් නිශ්ශබ්ද වෙන්න වෙලාවක් තියෙනවා නම් වැසිකිළියට යන්න වෙලාවක් තියෙනවා නම් නේ සතිපට්ඨානේ සිහිනුවණින් නම් එයාදී කරන්නේ. එහෙනම් සම්මා සති ඔබ ওই ටික හොඳට සිහිනුවණින් කරනවා නම් ඒකට වීරිය කරනවා නම් උත්සාහ කරනවා නම් ඔබ සතුට වෙන්න මං සම්මා සතිය දිනු කරන්නයි උත්සාහ කරන්නේ. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා සති සම්මා සමාධි සම්මා සමාධිය කියලා කියන්නේ කුසල් අරමුණක් තුල සිටි ඇති කරගන්න එකඟ බව සම්මා සමාධි. ඔබ වෙනන් සමාධියක් දිනු කරගන්න උත්සාහ කරනවා සතුට වෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගය ප්‍රගුණ කරන්නේ. සම්මා දිට්ඨි කියලා කිව්වේ ඉස්සලගම සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියලා කිව්වේ නෙක්ඛම්ම සංකප්ප, අවියාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්පය කියලා කිව්වේ මොකද්ද? පංචකාමයන්ගෙන් වෙන් වෙන්න කරන කල්පනාව. ඔබ පොයට සිල් ගන්න එනවා. ඔබ පොයට සිල් ගන්න එද්දී පාට පාට ඇඳුම් ආයිත්තම් ගෙදර තියලා චාම් සුදු ඇඳුමක් ඇඳගෙන එනවා. මොකද්ද? නික්කම්මය. ඔබ අද ධර්ම දේශනාවට එද්දී නොයෙක් වලිවාරන්න ඇඳුම් පැළඳුම් ගෙදර තියලා චාම් සුදු ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා එනවා. මොකද්ද? නික්කම්මය. පංචකාමයන්ගෙන් බැහැරෙන්න කරන කල්පනාව. ඔබ පොයට සිල් ගන්නවා නේ? නැටුම් ගැයුම් වාදන මේවට ඔබ සම්බන්ධ වෙන්නේ නැහැ. සින්දු කියන්නේ නැහැ ඔබ. නාට්‍ය බලන්නේ නැහැ ඔබ. මොකද්ද මේ? පංචකාමයන් වෙන් වෙන්න කරන කල්පනාව. සම්මා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප. කෙනෙක් ගිහි ජීවිතය අතහරලා පැවිදිනවා.
නෙක්කම් සංකප්ප. නෙක්කම්මය. සතුටු වෙන්න ඔබ මේ විදිහට අර පංචකාමයන්ගෙන් ටික ටික හරි වෙන් වෙන්න කල්පනා කරනවා නම් සතුටු වෙන්න මම සම්මා සංකප්පය ඇති කරගන්න උත්සාහ කරන්නේ. අව්‍යාපාද සංකප්ප සිටි ගැටෙන්න ස්වභාවයෙන් වෛරී ස්වභාවයෙන් එකට කරන ස්වභාවයෙන් වෙන් වෙන්න ඔබ කල්පනා කරනවා. මේවත් හොඳ නෑ කියලා ඒකෙන් බැහැර වෙන්න ඔබ ටික ටික හරි වීර්යය කරන උත්සාහ කරනවා. සතුටු වෙන්න මම මේ සම්මා සංකප්පේ අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප හිංසාකාරී ස්වභාවයෙන් අපි හිතේ හැම වෙලාවෙම හිංසාකාරී ස්වභාවයක් තියෙනවා. නේද? තව කෙනෙකුට අපි තව කෙනෙකුට ඔච්චමට හිනහ වෙනවා. හිනහ වෙන්නේ නැද්ද අපි? හිනහ වෙනවා. ඔච්චමට හිනහ වෙද්දී ඒ හිනහවට ලක් වෙන කෙනා යම් අපහසුතාවයකටපත් වෙනවා. හිංසාවකට ලක් වෙනවා. අපි ඒක මහලකෝට හිතුවේ නැති වුණාට මගේ හිතේ හිංසාකාරී ස්වභාවයක් එවැනි මානසිකත්වයක් තියෙන නිසා තමයි තව කෙනෙකුට ඔච්චමට මං හිනහ වෙන්නේ. ඒ අරියා අපහසුතාවයටපත් වෙනවා. විහිළුවක් කරනවා. විහිළුවට ලක් වෙන කෙනා අපහසුතාවයටපත් වෙනවා. මම විහිළු කරන්නේ අනේ මේක මහලුකුට ගණන් ගන්න දෙයක් මේ පුංචි විහිළුවක්. හැබැයි මගේ සිතේ අර මේ හිංසාකාරී ස්වභාවයේ මගේ හිතේ තියෙන නිසා තමයි තව කෙනෙක් අපහසුතාවයටපත් වෙන විහිළුවක් මාතින් වෙන්නේ. එහෙනම් මම මේක තේරුම් අරගෙන මං වීර්ය කරනවා උත්සාහ කරනවා මේ වලින් වළකින්න. සම්මා සංකප්ප නෙක්කම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංස මේ ටික ඔබ උත්සාහ කරනවා නම් මේවට සතුටු වෙන්න මම ආර්ය ස්ටෑග් මාර්ගයේ දිනු කරගන්න විහිසෙන කෙනෙක් මහන්සි වෙන කෙනෙක්. සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ආර්ය සත්‍ය අවබෝධය පිළිබඳ තියෙන දැනුම ප්‍රඥාව නුවණ දුක ගැන තියෙන අවබෝධය දුකේ හට ගැනීම ගැන තියෙන අවබෝධය දුකේ නැතිවීම ගැන තියෙන අවබෝධය දුක නැති කරන මාර්ගය ගැන තියෙන අවබෝධය මේටි අවබෝධය නැත්තම් යම් පුංචි හරි මේ සම්බන්ධයෙන් පොඩි හරි අවබෝධයක් නැත්තම් ඔබට අර ඉතුරු අංග 7ම ඔබට ඇති කරගන්න බෑ. ඉතුරු අංග 7ම ඔබට ඇති කරගන්න බෑ. ඔබට දුකක් තියෙනවා මේ දුකින් මං නිදහස් වෙන්න ඕනේ කියලා කැමැත්තක් නැත්තම්. පුළුවන්ද? දුකක් තියෙනවා මගේ ජීවිතේ මේ මුල් බැසගත්තු සතර අපායේ වැටෙන දීර්ඝ සසර ගමනක දුක් විඳ විඳ එන සසර ගමනක් මා උරුම කරගෙන ඉන්නේ කියන වැටහීම අවබෝධය ඒ දුක ගැන තියෙන අවබෝධය යම් පුංචි හරි අවබෝධය ඔබ තුළ නැත්තම් ඔබට දුකකින් නිදහස් වෙන්න කැමැත්තක් ඇති වෙන්නේ දුකකින් නිදහස් වෙන්න කැමැත්තක් අපිට තුල තියෙන්නේ. ඔබට ඔබ කැමති නැද්ද නිවන් දකින්න? කැමති. ආරි සත්‍ය අවබෝධ කරගන්න කැමති නැද්ද? කැමති. එහෙනම් ඒ කැමැත්ත තියෙන්නේ ආරි සත්‍ය අවබෝධ නොකිරීම දුකක් කියලා ඔබ දන්න නිසා. නිවන් අවබෝධ නොකිරීම දුකක් කියලා ඔබ දන්න නිසා ඔබට කැමැත්තක් තියෙනවා අනේ මට ඇත්තන් මේකෙන් නිදහස් වෙන්න. ආරි සත්‍ය අවබෝධ. මෙන්න මේ දුක ගැන තියෙන ඒ අල්ප මාත්‍ර වූ අවබෝධය ඔබ තුළ තියෙනවා. ඒක නිසා තමයි ඔබට කැමැත්තක් තියෙන දුක නිදහස් වෙන්න. ඒක එහෙනම් ඒ කැමැත්ත ඒ දුක ගැන තියෙන අවබෝධය දුකේ හට ගැනීම දුක නැතිවීම කියන ඒ මේවත් ගැන තියෙන අවබෝධයම තමයි උපකාර වෙන්නේ ඉතුරු අංග 7 ඔබට දිනු කරගන්න. ඒ කැමැත්තෙන් තමයි ඒ දුකින් නිදහස් වෙන්න තියෙන කැමැත්තෙන් තමයි ඔබ සතුන් මැරීමේ මලකින්නේ. ඒ කැමැත්තෙන් තමයි ඔබ සොරකම් කිරීමේ මලකින්නේ. ඒ කැමැත්තෙන් තමයි ඔබ බරුකීමෙන් කේලාංකීමෙන් පරස වචන මේ වලින් වලකින්නේ. ඒ කැමැත්තෙන් තමයි ඔබ නෙක්ඛම් මේට ආවේ. අවියාපාදීට ආවේ. අවිහිංසාවට ආවේ කැමැත්ත නිසා. එහෙනම් ඒතර ඔබ තුල තියෙනවා දුක ගැන යම් අවබෝධයක් තියෙනවා. දුක්ඛ සමුදය ගැන අවබෝධයක් තියෙනවා. දුක නැතිවීම ගැන අවබෝධයක් තියෙනවා. දුක නැති කරන මාර්ගය ගැන අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය ඔබට ඕනි. තියෙන්න ඕනි. එහෙනම් ඔබ සතුටු වෙන්න යම් පරිපූර්ණ නොවූ යම් සම්මා දිට්ඨියක් මා සතුයි. ඒ සම්මා දිට්ඨිය දිනු කර ගන්නයි මම උත්සාහ කරන්නේ. යම් සම්මා සංකප්පයක් මා සතුයි. ඒ සම්මා සංකප්පය දිනු කර ගන්නයි මම වීර්යය කරන්නේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේ ටික දිනු කර ගන්නයි මම වීර්යය කරන්නේ. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි දිනු කර ගන්නයි මම වීර්යය කරන්නේ. ඔය 8 දිනු කර ගන්නයි මම වීර්යය කරන්නේ කියලා ඔබ සතුටු වෙන්න. එහෙනම් මොකක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය?
ආර්යෂ්ටායක මාර්ගයේ වඩන්නයි මම මේ විහිදේ කරන්නේ. සතුටු වෙන්න. පින්වත්නි, බුද්ධ ශාසනයක පමනක් කළ හැකි දෙයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ නම ලෝක ධාතුවට පහළ වෙලා ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දේශනා කරලා ඒ ආර්ය සත්‍යයෙන් සමන්විත ඒ සම්බුද්ධ ශාසනයේ ලෝකයේ පවතින කාලයක පමනක් කරන්න පුළුවන් දෙයක්. සතුටු වෙන්න. අනේ මේ දුර්ලභ වූ දේ මා දිනු කරගන්න උත්සාහ කරනවා නේද කියලා. හිස් වෙන්නේ. හිස් වෙන්නේ. ඔබ හොඳ අවබෝධයකින් වීර්යයකින් මේ ටික දිනු කරගන්න වෙහෙසෙයිද? ඔබ වෙහෙසන ප්‍රමාණය අනුව ප්‍රතිඵලී ඒ කාන්ත වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය හිස් එකක් නෙවෙයි. ප්‍රතිඵල නැති එකක් නෙවෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිඵල සහිත එකක්. ඒ ප්‍රතිඵලය ඔබට ඇතම් විට ඔබ වීරියෙන් යුක්තව, අධික වීරියකින් යුක්තව, අප්‍රමාණ කැපවීමකින් යුක්තව ඔබ මේ ජීවිතේ හොඳට එකට වෙහස මහන්සි වෙනවා නම් ඇතම් විට ඔබට මේ ජීවිතේ මේක ප්‍රතිඵල ලබන්න පුළුවනි. ඇතැම් විට සෝතාපන්න වෙන්න පුළුවන් වෙන්න පුළුවන් අපිට මේ ජීවිතේ. සකදාගාමි වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. අනාගාමි අරහත් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඇයි? බුද්ධ ශාසනයක් මේ. ස්වාක්ඛාත ධර්මයක්, සම්දිත්තික ධර්මයක්, අකාලික ධර්මයක්. බෑ කියලා කියන්න කාටවත් බෑ, තර කරන්න බෑ මේ ජීවිතේ බෑ කියලා. සමහරට ඔබට පුළුවන් ආකාරයෙන් දිනු කරගන්න සමහරට ඊළඟ ජීවිතේ වෙන්න පුළුවනි. මේ ජීවිතේ දිනු කරගන්න ටික අපතේ යන්නේ ඊළඟ ජීවිතේට. අපතේ යන්නේ බය නැතුව වීර්ය කරන්න. එක්ක මේ ජීවිතේ, එක්ක ඊළඟ ජීවිතේ හරි මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවනි. බය නැතුව වීර්ය කරන්න. එක්ක මේ ජීවිතේ, එක්ක ඊළඟ ජීවිතේ, එක්ක ඊළඟ ජීවිතේ නේ, තුන්වෙනි ජීවිතේ හරි මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවනි. මේකෙම්ම ගොඩ යන්න තියෙනවා මිසක් වෙන ක්‍රමයක් නැහැ. බය නැතුව වීර්ය කරන්න. ඒක නිසා හොඳට ඔබ අදිස්ථාන ඇති කරගන්න, මේ දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධය කරා යන්න සුදුසු උපතක්, සුදුසු වාතාවරණයක් දැන් මට උදා වෙලා. දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය, දුකේ හේතුව නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒක ප්‍රහාණය කරන්න සුදුසු උපතක්, සුදුසු වාතාවරණයක්, සුදුසු තත්ත්වයක් ඇතිවිලා. දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒක සාක්ෂාත් කරන්න සුදුසු උපතක්, සුදුසු වාතාවරණයක්, සුදුසු පසුබිමක් ඇති වෙලා මේ මාර්ගයේ වඩන්න සුදුසු උපතක්, සුදුසු වාතාවරණයක්, සුදුසු පසුබිමක් ඇති වෙලා මා මේ ඇති වුණු මේ දුර්ලභ වාසනාව මා අපතේ හරින්නේ. ඔබ අදිස්ථාන කරගන්න. අදිස්ථාන කරගෙන ඔබ හොඳට වීරිය කරන්න. ඔබ හැමදෙනාට, අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ ඒ උතුම් ආර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. අපිට මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉපදෙමින් මැරෙමින් යන මේ දුක්ඛිත සසර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු.